ළමයි හැම දෙනාටම සුබ උදෑසනක් වේවා. හරි. ළමයි මයික් ඕෆ් කරගත්තා. මටත් කතා කරන්න ඇහෙන්නේ නැහැ. කවුද මයික් ඔන් කරගෙන ඉන්නේ බලන්න ඔයාලගේ මයික් ඔන් කරගෙනද කියලා. නැත්තම් ගෙදර අම්මලා තාත්තලා කතා කරන ඒවා සමහර විට බනින ඒවත් මේ රෙකෝඩින් එන්න පුළුවන් නේද? ඊට පස්සේ ඒවා වයරල් වෙලා මේ සුබ දේශනක් වේවා පුතේ, සුබ දේශනක් වේවා. හරි. මම 9:30ට පන්තිය පටන් ගන්න හදලා මං ආයේ කල්පනා කරා ලංකාවේ සාමාන්‍යයෙන් 9:30ට පන්තියක් පටන් ගන්න නම් මම කියන්න ඕන 9 කාලට කියලා. නේද? මේ විනාඩි 15ක් විතර කලින් කිව්වට පස්සේ තමයි ඕන් 9:30 වෙනකොට ළමයි ටික ඔක්කොම ටික සම්බන්ධ වෙන නිසා 9:30ට පටන් ගන්න ඕන නිසා මම ඔයාලට කිව්වා 9 කාලට අපි පන්තියේ පටන් ගනිමු කියලා නේද? අර බුදුහාඳුරෝ දේශනා කරන්නේ සමාජයට හොදක් වෙනව නම් බොරුවක් කිව්වත් කමක් නැ නේද? නන්ද කුමාරයාට වැඳිරියෙක් මේ 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 වැඳිරියෙ නෙමෙයි දිව්‍යාංගනාවක් දෙන්නම් කියලා බුදුහාඳුරෝ බොරු කිව්වා. හැබැයි අන්තිමේදී නන්ද කුමාරයාට තහවුරු වුණා, මේ ප්‍රත්‍යක්ෂ වුණා, අවබෝධ වුණා. බුදුහාඳුරෝ එදා මට දිව්‍යාංගනාවක් දෙන්න කිව්වේ බොරුවට මට ඇත්ත අවබෝධ කරවන්න ඕන නිසා කියලා නේ. ඊට පස්සේ කිසා ගෝතමියට මේ දබ මිටක් ගෙනාවොත් දරුව හොඳ කරලා දෙනවා කිව්වා. ඉතින් ඇත්තටම අබ ගෙනාවොත් එම හොඳ කරන්න පුළුවන්ද? බෑනේ. බුදුහාඳුරොත් බොරු කිව්වා. හැබැයි සමාජයේ යහපත් කරන්න ඒ වගේ දෙයක් කිව්වට කමක් නැහැ. හොඳක් වෙනවනම්. හරි. ප්‍රශ්න දෙකම ලියන්න බැරි වුණා සර්. ප්‍රශ්න දෙකම කියන්නේ සමහරවිට අවසාන ප්‍රශ්න දෙකද? මෙහෙම කරන්න. දැන් ඔයාලා මෙතන ඉන්නවා, ප්‍රශ්න වලට උත්තර ලියපු අයත් ඉන්නවා, ලියපු නැති අයත් ඉන්නවා නේ. පුතේ මේක අනුමාන පේපර් එකනේ. මේ අනුමාන පේපර් එකක්. එතකොට ඔයාලා මේ පේපර් එකේ තියෙන දැන් අපිට තෝරගන්න තියෙන්නේ පළවෙනි කොටසේ ප්‍රශ්න තුනෙන් ප්‍රශ්න දෙකකට නේ. දෙවෙනි කොටසේ මේ තෝරගන්න තියෙන්නේ ප්‍රශ්න තුනකට නේ. ඔව්. කොහොමද මන් දීලා තියෙන්නේ? ප්‍රශ්න පහකටනේ ඔක්කොම දෙකයි තුනයි පහයි. ඔව්. ඔයාලා මේ ගෙදෙද්දි නිකන් ඉන්න ගමන් මේ මුළු පේපර් එකටම උත්තර ලියන්න. හරිද? මුළු පේපර් එක හැම ප්‍රශ්නයකටම උත්තර ලියලා පුරුදු වෙන්න. මොකද උඩේකට බැරි වුණොත් යටේකට හරි මොකක් හරි කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. මේ නිසා අරක බැරි නම් මේක හරි කියලා හරි ගමන් නැහැ. ඔයාලා දැන් ගෙදෙද්දි දන්න ටික ලේසි ටික ලියලා ඇතෑරලා ඉන්න එපා. තියෙන පේපර් එක ඔක්කොටම පුරුදු වෙලා උත්තර ලියන්න. ටයිමින් එක තමයි වැදගත් වෙන්නේ. බලලා වෙලාව කළමනාකරණය කරගෙන ආයේ පාරක් උත්තර ලියන්න. කොච්චර ලිව්වත් පාඩු වෙන්නේ නැහැ නේ. දැන් මේ පේපරේ වගේම 21 ලබන සතියේ මේ වගේම තව පේපර් එකක් ලියවනවා. මේකටත් වඩා වැදගත් ඒ අවසාන පේපර් එක. ඒ නිසා ඔය ඉන්න හැමෝම ඔය විදියටම ලබන සතියේ සම්බන්ධ වෙන්න අපි පේපර් දෙකම සාකච්ඡා කරමු. හරි. මුලින්ම කියන්න ඕන පුතේ, දැන් මෙතන ඉන්න ළමයි හැමෝම BC විෂය සම්බන්ධයෙන් යම්කිසි පරිපූර්ණ දැනුමක
ඉන්නේ නේ, දැනුමක් ලබාගෙන ඉන්නේ. ඉතින් හෙටයි දා දැන් දුන්නොත් පේපරේ දැන් ලියනවා කියන මට්ටමේ තමයි ඔය ළමයි දැන් මේ ඉන්නේ නේ, දැනුමෙන් පිරිලා සන්නද්ධ වෙලා. ඒක නිසා දැන් මම මේ සාකච්ඡා කරගෙන යනකොට ඔයාට ඔය මේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, ගැටලුවක් නැහැ. මම මේ සාකච්ඡාව කරගෙන යනකොට සමහර වෙලාවල් වලට ඔයාලා ඉස්කෝලෙන් ඉගෙන ගත්ත කරුණු නේ, ඊට පස්සේ ඒවාට ටියුෂන් ක්ලාස් වලින් හම් වෙච්ච උගන්නපු කරුණුත් එක්ක මේවයි සමහර විට පරස්පරතා තියෙන්න පුළුවන් නේ. දැන් ඔයාලා සමහර විට මම මේ කතා කරගෙන යනකොට ඔයාලා කියන්න පුළුවන්, යකෝ අපිට ඉගැන්නුවේ මෙහෙම නියෝග නේ, මට ඉගැන්නුවේ අපේ සර් මෙහෙමයි, ඒත් මේ සර් උගන්වන්නේ මෙහෙමයි, එහෙම ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් ගණිතෙදි නම් එකයි එකයි එකතු කරාම දෙකයි නේ. ඒක හම්බන්තොටද මාතරද යාපනයේද ඉන්දියාවේද ඕස්ට්‍රේලියාවේද අදාළ නැහැ, එකයි එකයි දෙකම තමයි නේ. හැබැයි BC වල දැන් අපි BC ඉගෙන ගන්නේ බුදුන් වහන්සේගේ ත්‍රිපිටකය මුල් කරගෙන මුල් පාඩම් ටික. ඊට පස්සේ රටවල් සංගායනා නේ, ඊට පස්සේ කලා ශිල්ප, ඒ පාඩම් ටික ඉගෙන ගන්නේ ඉන්දියාවේ කවුරු හරි තිබිච්ච නටබුන් බලලා නේ, ඊට පස්සේ ලංකාවේ කවුරු හරි මේ මහාචාර්යවරයෙක් ලියපු පොතක් බලලා ඒ කරුණු අරගෙන නේ, එක එක පොත්වල එක එක කරුණු එක එක විදියට තියෙන්න පුළුවන්. ඒ පොත්වල තියෙන කරුණු ඉතින් යාලා තහවුරු කරලා සනාථ කරලානේ ඒ පොත්වල දාලා තියෙන්නේ නේද. ඒක නිසා ඔයාලගේ ළඟ තියෙන කරුණොත් හරි වෙන්න පුළුවන්. මේ මගෙන් එකතු වෙන අලුත් කරුණොත් ඔයාලා පොතක් පෑනක් ළඟ තියාගෙන සූදානම් වෙන්න, ඒ ප්‍රශ්නෙට දාලව සාකච්ඡා කරගෙන යනකොට ඔයාට හම්බෙන අලුත් කරුණු ඒ කොලේ සටහන් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් පරිපූර්ණ ලස්සන උත්තරයක් ඔයාලගේ ළඟ තියෙන කරුණුත් අරගෙන මගේ ළඟ තියෙන කරුණුත් අරගෙන ලස්සන උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන්. මම ඒක කියන්න හේතුව මොකක්ද දන්නවද? පහුගිය දවසක මම සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒ සම්මන්ත්‍රණයේදී මම ඉගැන්නුවා බුදුන් වහන්සේ අන්‍යාගමිකයන් සමග සුහදශීලීත්වය ගොඩනගා ගත්ත කියලා අපිට ඉගෙන ගන්න තියෙනවනේ නේ. අන්‍යාගමිකයන් සමග සහජීවනයෙන් කටයුතු කරා කියලා අන්‍යාගමික මොකක්ද මේ පාඩම සමග නිදහස් චින්තනය හා ආගමික සහනශීලී බව, ආගමික සහනශීලී බව නේ. ඉතින් ඔන්නයේ පාඩමේදී මම දවසක් ඉගැන්නුවා පොට්ටපාද බමුණගේ ආශ්‍රමයට බුදුන් වහන්සේ වැඩම කරා කියලා නේ. يعني ඔයාලා දැන් ඒ කරුණ දන්නවා. මොකද්ද සිද්ධිය? පොට්ටපා බුදුන් වහන්සේ දවල් පිණ්ඩපාතයේ වළඳන්න කලින් බුදුන් වහන්සේට කාලසටහනක් තිබ්බනේ නේ. අපිට වගේම තමයි. මෙන්න මේ 12, මෙන්න මේ උදේ වරුව දානි වළඳලා ඉවරලා දවල් පිණ්ඩපාතයට වඩින්න කලින් බුදුන් වහන්සේ අන්‍යාගමික ආශ්‍රම වලට යන්න පුරුද්දක් කරගෙන තියෙනවා නේ. අන්‍යාගමික ආශ්‍රම වලට ගිහිලා එයාලට කන් දීලා එයාලගේ තියෙන ප්‍රශ්න ගැටළු අහගෙන ඉඳලා බුදුන් වහන්සේගේ විසඳුම් මේවට ලබලා දීලා ඒ විදිහට අන්‍යාගමික සහනශීලීත්වය ගොඩනගාගෙන තියෙනවා. මං ඉතින් ඊගන්නවා පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද බමුණත් බුදුන් වහන්සේ දුර තියා එනකොට තමන්ගේ ශිෂ්‍යයෝ ටික නිහඬ කරගන්නවා, බවත් උන් නිහඬ වෙත්වා, ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා, උන්වහන්සේ නිශ්ශබ්දතාවය අගය කරනවා, නිශ්ශබ්දතාවයේ ගුණ වර්ණනා කරනවා නේ. ඒක නිසා නිශ්ශබ්ද කරගන්න අන්න බුදුන් වහන්සේ පොට්ටපාද බමුණගේ ආශ්‍රමයට වැඩම කළා. ඒ මේ පොට්ටපාද බමුණත් එක්ක සංවාදයේ දෙනවා. ඔය කතාවම ඔය සිද්ධියම තවත් තියෙනවා සකුළුදායි. සකුළුදායි සූත්‍රය. සකුළුදායි සූත්‍රයේ සකුළුදායි බමුණත් බුදුන් වහන්සේ වදිනකොට තමන්ගේ ශිෂ්‍යයෝ ටික නිහඬ කරගෙන බුදුන් වහන්සේ වැඩම කරගෙන ආශ්‍රමයට ගෙනල්ලා මේ වඩම හිඳවල උත්සාසනයක් උන්වහන්සේට දීලා
එකත් පසක මිටි ආසනයක සකලුදායි බමුණත් වැඩෙන් මේ වාඩි වෙලා තියෙනවා. පොට්ටපාද බමුණත් එහෙමයි. ඒ නිසා ඔයාලා මේ කරුණු දෙකම ඉගෙනගෙන නැත්නම් සකලුදායි විතරක් ඉගෙනගෙන මගෙන් ඇහුනොත් පොට්ටපාද කියලා යකෝ අපිට ඉගන්නේ සකලුදායි බමුණ කියලානේ. මේ සරු ගන්නන්නේ පොට්ටපාද බමුණ කියලා. මේ ඉතින් කරුණු දෙකේම වරදක් නැහැ. ඒ ඉතින් සමහරට අන්න ඒ වගේ ගොඩාක් කරුණු අර සූත්‍රයේ තියෙනවා මේ සූත්‍රයේ තියෙනවා නේ අරකටත් ඇතුළත් කරලා තියෙනවා මේකටත් ඇතුළත් කරනවා අර පොතේ තියෙනවා මේ පොතේ තියෙනවා නේද ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ඒවත් ඔයාලගේ ගුරුවරු ඔයාලට උගන්වපුවා නිවැරදි වෙන්න පුළුවන් ත්‍රිපිටකය තුලින් උගන්වලා තියෙනවා නම් හරි ඉතින් ඔන්න ඔය ටික තමයි මට පැහැදිලි කිරීමක් විදියට කරන්න ඕන නැත්නම් ළමයි බය වෙනවා යකෝ මම මේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ මේ සර් එක්ක මේ සර්ට පිස්සු එහෙම නැත්නම් අපේ මට උගන්වපු සර්ට පිස්සු කියලා නේ ඔයාලා සැකයක් ඇති කරගන්න පුළුවන් එහෙම ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ කරුණු නිවැරදි නම් හරි දැන් ඔයාලගේ ළඟ පේපර් එක තියෙනවා මම ස්ක්‍රීන් එකට පේපර් එක එකපාරක් දමන්නම් මේකේ ස්ක්‍රීන් එකේ දාලම තිබුණොත් එම මට ඔයාලව පේන්නෙත් නෑ පේපර් එක විතරයි පේන්නේ. ඒතර පේපර් එකක් දිහා බලාගෙන මම ඔහේ කෑ ගහනවා මම පිස්සෙක් වෙනවා එහෙම නොත් එම. ඒක නිසා මම දීපු පේපර් එක එකපාරක් දමන්නම් මේක තමයි අද අපි සාකච්ඡා කරන පේපර් එක. මේ විදියට ඔයාලා වැඩ කරානේ නේද? උදේ පාන්දර 6ට නැගිටලා. එහෙම තමයි. වැඩ කරන ළමයි උදේ පාන්දර නැගිටලා තව දවස් කීයද? තව මාසයක්වත් නැහැ. චතුර්වර්ණයේ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය, බ්‍රාහ්මණි ගැනීම අනුව ආපත් ධර්ම සංකල්පය, අධ්‍යාත්මික සංවර්ධනයේ ඉස්ත්‍රිත්වය බාධාවක් නොවන බව බුද්ධ කාලීන භාරතයේ කෘෂියාර්ථික ජීවනතාවක් පැවති බවට සාධක පකුද කච්චායන ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම් සහ ඒවා පිළිබඳ බෞද්ධ ආකල්පය දෙවැනි කොටසේ බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදු ගුණය බුදුන් වහන්සේගේ මහා කරුණාව නිදහස් චින්තනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් සැරියුත් හිමියන් සතුව පැවති සුවිශේෂී ගුණාංග සදාචාරවත් සමාජයක් බිහි කර ගැනීමට නීතිගරුකත්වයේ සහ සහජීවනයේ වැදගත් වෙන ආකාරය තුන්වෙනි ප්‍රශ්නය යෝචේ වස්ස සතන් ජීවේ කුසීතං හීන වේ යන්නේ ඒක අපි කතා කරමු ඒකේ සිංහල තේරුම සිංගාලෝවාද සූත්‍රේන සාමි සේවක යුතුකම් අවේලාවෙහි වීති සංචාරයේ ආදීනව ධන පරිහරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් දෙවෙනි කොටස අපි නර කතා කරමු බොහෝ දුරට ඒක හවස් වරුවේ තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ ඉතින් ඔයාලා මේ වෙනකොට පාස් පේපර් වලට උත්තරේම ලියලා ඇති නේ ගොඩාක් දුරට සම්පූර්ණ කරගෙන ඇති අනිවාර්යෙන් ඔයාලා ධම්මපදයේ ගාථා 20 පාඩම් තියෙන්න ඕන තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියනවා නම් නේ ධම්මපදයේ සහ සිංහලෝවාද සූත්‍රය ඊට පස්සේ මේ පරාභව සූත්‍රය සහ මංගල සූත්‍රය කියන මෙන්න මේ සූත්‍ර ටික ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ ඒ නිසා ඒ කොටසට ඒ ටික ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන ඊට පස්සේ බුදුන් වහන්සේගේ නවරහාදී බුදු ගුණ මේ දෙවෙනි ප්‍රශ්නෙකට වගේ ලියනවා නම් මහා කරුණාව මහා ප්‍රඥාව ආදර්ශවත් නායකත්වයේ ශාස්ත්‍රුත්වයේ ඔන්නේ පාඩම් සෙට් එක ඔයාලගේ මතකේ තියෙන්න ඕන චරිත කතා නේ සර් දෙකවෙනි ප්‍රශ්නේ ලියලා ඒකද හොඳ තුනවෙනි එක ලියන එකද දෙවැනි එක ලියන එකද හොඳ තුන්වෙනි එක ලියන එකදනේ ඒක මොකද සාපේක්ෂකයි නේද සමහර විට මට ලේසි එක නෙමෙයි ඔයාට ලේසි වෙන්නේ ඒකේ ඉතින් අර තුන්වෙනි එකේ ධම්මපදයේ ගාථා 20 පාඩන්නම් මේ සිංහලෝවාද සූත්‍රයේ කරුණික පාඩන්නම්
පරාභා සූත්‍රය මංගල සූත්‍රය පාඩන්න එච්චරයි නේ මේ අරකටත් ඉතින් ටිකක් කරුණු තියෙන මහා ප්‍රඥාව මහා මේ කරුණාවනේ අය ගොඩක් දෙන එක තම තමන්ට සාපේක්ෂකයි ඒක නිසා එක්කෙනෙක්ට දෙක ලේසි වෙන්න පුළුවන් තව එක්කෙනෙක්ට තුන ලේසි වෙන්න පුළුවන් කොහොම හරි ඔයාලා දැන් මේ වෙනකොට පාස් පේපර් ගල්ලා උත්තර සාකච්ඡා කරගෙන ගොඩක් දුරට ඇත්තේ අපි මේ පේපරේ සාකච්ඡා කරමු අපි පටන් ගනිමු නේද පේපර එක වැඩිපුර කාලය ගත කරන්නේ මොකද ඔයාලට තව එක කරුණක් හරි පාඩම් කරගන්න තියෙන කාලය නේ අපි බැලුවොත් එම පුතේ පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ චතුරු වර්ණයේ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න චතුරු වර්ණයේ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය දැන් අපිට පහුගිය අවුරුදු වල ඇවිල්ලා තියෙනවා වර්ණ ධර්ම සදර්ම නේ එහෙම නැත්නම් බ්‍රාහ්මණයන් සතු සදර්ම ඊළඟට ශාස්ත්‍රීයන් සතු සදර්ම ඒවා පිළිබඳ මම අහලා තියෙනවා චතුරු වර්ණයේ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න කොහොමද චතුරු වර්ණය නිර්මාණය වෙන්නේ ඇත්තටම බමුණෝ කියන විදියට මතේ කතා කරාට කිසි ගැටලුවක් නැහැ ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම බනින්නෙත් නැහැ ඔයාලට මත් එක්ක ඇති තරම් අද කතා කරන්න පුළුවන් මම මුකුත් කියන්නේ නැහැ ඔව් මොනවද ලිව්වේ චතුරු වර්ණය කියන්නේ දැන් මොකද්ද බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන එක මේ ඔන්නයේ වර්ණ හතර. එතකොට මේ හතර පිළිබඳව බමුණ කොහොමද කිව්වේ? මේක කොහොමද නිර්මාණය වුණා කියලා. මොකද්ද අපි දාන කොහේ තිබුණා කියලාද ඔක කියන්නේ? ඍග්වේදේ. ඍග්වේදයේ. ඍග්වේදයේ කීය කීයද පුතේ? ඍග්වේදයේ දහවන මණ්ඩලයේ 90 වන පුරුෂ ස්රෝතයට අනුව දහවන මණ්ඩලය 90 පුරුෂ සුක්තය නේ ඍග්වේදයේ දහවන මණ්ඩලයේ 90 වන පුරුෂ සුක්තයේ සඳහන් වන ආකාරයට චතුරු වර්ණයේ ප්‍රභවය පිළිබඳ බමුණන් මෙසේ දක්වයි කියලා අපි ලියනවා මොකද්ද ශ්ලෝකය මොකද්ද ශ්ලෝකය බ්‍රාහ්මණසේ මුකමාසිත බහුරාජන්යන් කృతං උරුත දසියද්ද වෛශ්‍යං පක්ඛ්‍යාම ශුද්ධෝ වාව් නියමයි බ්‍රාහ්මණෝසේ මුකමාසිත බහුරාජන්යන් කృతః උරුත දසියද්ද වෛශ්‍යං පක්ඛ්‍යාම ශුද්ධෝ අජායත නේ ඔයාලා සංස්කෘත ශ්ලෝකය ලියනවා නම් යටින් අනිවාර්යෙන් සිංහලෙන් ලිවිය යුතුය. මොකද ඔය පේපර් මාකින් යන අයට දෙනවා පොතක්. ඒ පොතේ සඳහන් වෙනවා සංස්කෘත ශ්ලෝකයේ පමණක් ලිවීම ප්‍රමාණවත් නැත. නේ සංස්කෘතෙන් ලියනවා නම් ඒකේ තේරුමත් යටින් ලියන්න ඕන. ඔයාලා දැන් ඔය කාන්තාව ගැන හඳුන්වන්නේ ඒවයි අරවයි මේවයි මහා ගොඩක් ශ්ලෝක පාඩම් කරගෙන තියෙනෝනේ. ශ්ලෝක ටික විතරක් එතන ගිහිල්ලා තෑරලා ඉන්න එපා. ලකුණු ටික නැති වෙනවා. නේ ඒක නිසා ශ්ලෝකේ ලියලා ඒකේ අර්ථය ශ්ලෝකේ දන්නේ නැත්නම් සිංහලෙන් ලිව්වට කමක් නැහැ. හැබැයි ශ්ලෝක ටික විතරක් ලියලා සිංහල ලියලා ඉන්න එපා. නේ ඒකේ අර්ථයත් ලියන්න ඕන. හරි. එතකොට අපි දන්නවා බ්‍රාහ්මනෝස්සේ මුකමාසිත බාහුරාජන්යන් කృతః ඌරු තදස්සයත් වෛශ්‍යං පද්භ්‍යාම් ශුද්‍රෝ අජායත. ඒකේ මම ලියන්න දෙයක් නැහැ බෝඩ් එකේ ඔයාලා අනිවාර්යෙන් මේ ශ්ලෝකය පාඩම් කරලා තියෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුකයෙන් බමුණන් මැව්වා කියලා ශාස්ත්‍රීයන් බාහුවෙන් මැව්වා කියලා වෛශ්‍යයන් කලවයෙන් මැව්වා කියලා ශුද්‍රයන් යටිපතුලෙන් මැව්වා කියලා ඔයාලා හොඳටම දන්නවා. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔය ප්‍රශ්නේදී අහන්නේ ඔයාලේක ලියලා ඇති. අපි යමු දෙවනි ප්‍රශ්නයට.
දෙවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව ආපත් ධර්ම සංකල්පය හඳුන්වා දෙන්න ආපත් ධර්ම සංකල්පය මොනවද පුතේ ආපත් ධර්ම කියන්නේ ඔව් ආපද අවස්ථාවකදී ක්‍රියාත්මක කරන්නා වූ ධර්මය අන්න හරි ආපදා අවස්ථාවකදී ක්‍රියාත්මක කරන්න පුළුවන් ධර්ම එහෙම නැත්නම් මේ රැකියාවන් නේ දැන් බ්‍රාහ්මණයන්ට ආපදාවක් ආපු අවස්ථාවක බමුණන්ට පුළුවන් පහල කුලයේ වැඩනේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර ශුද්‍රයන්ට නම් නැහැ ආපත් ධර්මයක් බ්‍රාහ්මණයන්ට එතකොට බ්‍රාහ්මණයන්ට පුළුවන් මේ වර්ණේ වැඩ කරන්නත් පුළුවන් මේ වර්ණේ වැඩ කරන්නත් පුළුවන් මේක හැබැයි කරේ නැහැ මේ බමුණ ශුද්‍ර විදියට වැඩ කරේ නැහැ බමුණන්ට හැකියාව තිබුණා ශාස්ත්‍රීය වර්ණයට අස්ව ධර්ම රැකියා නේ රටවල් පාලනය කරන්න ප්‍රදේශ පාලනය කරපු බමුණෙක් දෙන්නේ කොහොනම් උතෙන්ද දාන්න පුළුවන් නේ උදාහරණයක් විදියට ඔන්න මේවා දැන් කොළවල ලියා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේකට මෙහෙම આવොත් මෙන්න සර් අලුතෙන් කරුණක් කිව්වා ඒකත් ලියා ගන්න ඔය පේපරේම කොහේ හරි ඒ ප්‍රශ්නෙට අදාළව ලියාගත්තර කමක් නැහැ බමුණෙක් හිටියා රටවල් පාලනය කරපු ප්‍රදේශයක් පාලනය කරපු උපතිස්ස ග්‍රාමයේ අනුරාධ අනිරුද්ධ ග්‍රාමයේ ඔව් ඒවත් හරි ලංකාවේනේ ඔව් ඒවත් ගන්න පුළුවන් ඔන්න බලන්න ඔය කරුණ වෙන්නේ ත්‍රිපිටකයේ තියෙනවා කූටදන්ත සූත්‍රයේ කවුද කූටදන්ත බමුණට බානුමත කියලා ගමක් බාර දෙනවා බිම්බිසාර රජතුමා පාලනය කරන්න කියලානේ බුදුන්හන්සේගේ කාලේම එතකොට අර පුතා කියපු කාරණේ ගන්න පුළුවන් උරුවේල ගාම උපතිස්ස ගාම නේ අනුරාධ ගාම ඒ බමුණෝ තමන්ගේ ගම් වලින් මේ තමන්ගේ නම් වලින් ගම් හදාගත්තා මොකද බුදුන්හන්සේ පිරිනිවන් පාන දවසේම තමයි විජය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා බුද්ධ කාලීනව බමුණෝ ගම් පාලනය කරා කියලා ඒකෙන් අපිට දැක ගන්න තියෙනවා නේ එතකොට අන්න බමුණෝ ශාස්ත්‍රීය වර්ණයට අයිති සදාර්ම ක්‍රියාත්මක කරලා තියෙනවා වෙළඳාම දැන් වෛශ්‍ය වර්ණේ ගොඩාක් දුරට මේ වෙළඳාමනේ තිබ්බේ වෙළඳාම කෘෂිකර්මාන්තය කෘෂිකර්මාන්තයේ දිච්ච බමුණුවම අහු වෙනව නේද මේකට ගන්න බාරත්තාච බමුණ කෘෂිකර්මාන්තයේදී කූටදන්ත බමුණ ඊට පස්සේ මොකද පුතා කිව්වේ බාරද්වාජ බමුණ බාරද්වාජ බමුණ බාරද්වාජ ඔව් බාරද්වාජ ඊට පස්සේ කසී බාරද්වාජනේ ගොවිතැන් කරපු බමුණෙක්නේ ඉතින් ශාස්ත්‍රීය සමහර වෙලාවලට තමන්ට මොකක් හරි ආපදා අවස්ථාවක් ආවම එයාලා පල්ලෙහා කුලේ රැකියාවන්න නිරත වෙලා තියෙන ගොඩාක් දුරට බමුණෝ තමයි ඕව කරේ නේ අන්තිමේදී ශාස්ත්‍රීය වංශයත් සිටුපැලැන්තියේ කටයුතු කරන්න ගත්තා මොකද ශීඝ්‍ර ලෙස ශාස්ත්‍රීය වර්ණය පහත දමමින් සිටුවරු ඉහතට එන්න ගත්ත ධනය හුවමාරු වීමත් සමග මේ සමහර රජවරුන් තමන්ගේ රාජ්‍ය භාණ්ඩාගාරයේ හිස්සෙච්ච අවස්ථාවන් වල මේ සිටුවරුන්ගෙන් තමයි සල්ලි ඉල්ලගෙන තියෙන්නේ සිටු මච්චරිය කෝසිය සිටුතුමා මෙණ්ඩක සිටුතුමා නේ ධන වඩඩක සිටුතුමා දවස්සේ අනේ පිඬු සිටුතුමා අනේ පිඬු සිටුතුමා ජේතවනාරාමයේ මිලදී ගන්නේ කොහොමද කහවණු අතුරලා
මුළු භූමිය පුරාවටම කහවණු වතුරනවා. මේ ඒතරම් ධනස්කන්ධයක් තිබිලා තියෙනවා. එතකොට අන්න ශාස්ත්‍රීය වර්ණයටත් වඩා වෛශ්‍ය වර්ණයට ඒ කාලේ තැනක් තිබිලා තියෙනවා. ශාස්ත්‍රීය වෛශ්‍ය වර්ණයේ සතු කාර්යයන්හි නිරත වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඉහළ කුලයට ආපදාවක් ආපු අවස්ථාවක තමන්ට පහළ කුලයන් සතු සදර්මයන්හි නිරත වීමේ හැකියාව තමයි මොකද්ද ආපද ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒකෙත් බමුණෝ තමයි වැඩි වාසියක් ගත්තේ. මොකද බමුණන්ට පුළුවන් ශාස්ත්‍රියන්ගේ වැඩි කරන්න පුළුවන් වෛශ්‍යයන්ගේ වැඩි කරන්න පුළුවන්. හැබැයි ශාස්ත්‍රියන්ට බෑ බමුණන්ගේවා. ශාස්ත්‍රියන්ට පුළුවන් වෛශ්‍යයන්ගේ හෝ ශූද්‍රයන්ගේ විතරයි. වෛශ්‍යයන්ට පුළුවන් ශූද්‍රයන්ගේ විතරයි. ඒ නිසා වැඩි බලයක් ආපද ධර්ම තුලිනුත් බ්‍රාහ්මණෝ අයිති කරගත්තා. ඔන්න ඔය කරුණු තමයි ඒකට එන්න ඕන. මීට අමතරව ඔයාලගේ කරුණු එහෙම තියෙනවා නම් කියන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. සර් මේකත් හරිද? මෙහෙම එකක් තියෙනවා නේද සර්? ඒ මොකෝ සර් එහෙම? මේ ප්‍රශ්න ඇති ළමයින්ට. හරි. අපි යමු තුනට. ආධ්‍යාත්මික සංවර්ධනයට ස්ත්‍රීත්වයේ බාධාවක් නොවන බව බෞද්ධ ඉගැන්වීම් ඇසුරෙන් සනාථ කරන්න. දැන් ඕක අදාළ පාඩම මොකද්ද පුතේ? කාන්තාව. මේ කාන්තාව පිළිබඳ ඉගැන්වීම්. එතකොට කාන්තාව ගැන අපි ඉගෙනගෙන තියෙනවා කාන්තාව පිළිබඳ වෛදික ඉගැන්වීම්. කියන්නේ ශිෂ්ටාචාර යුගවල කාන්තාවටනේ නිදහස හිමි වෙලා තිබ්බා. ඊට පස්සේ බමුණු සමාජය ඇතුලේ කාන්තාව නිදහස යටපත් වෙලා තිබ්බේ. ඊට පස්සේ බුදු දහම ඇතුලේ කාන්තාව කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට කාන්තාවට නිදහස ලැබිච්ච හැටි අපි කතා කරනවා මවක් වශයෙන්, දියණියක් වශයෙන්, සහෝදරියක් වශයෙන්, භික්ෂුණියක් වශයෙන්. ඉතින් ඔන්නෝම කතා කරගෙන ඇවිල්ලා මේ ඒ ඇතුලේ තියෙනවා විමුක්තිය සඳහා කාන්තාවට කිසිම බාධාවක් නැහැ කියලා ඉගැන්වීම. මේ ප්‍රශ්නයක් එමෙ අහුවොත් එමෙ දැන් ඔයාලා අර ටික දන්නවා. ඔයාලා දන්නවා බ්‍රාහ්මණ යුගයේ කාන්තාව ගැන ලියන්න දන්නවා. ඊට පස්සේ ප්‍රාග්වෛදික යුගයේ කාන්තාව ගැන ලියන්නවත් ඒත් දන්නවා. කාන්තාවට මවක් වශයෙන් ලද නිදහස, කාන්තාව දියණියක් වශයෙන් ලද නිසාස ඔයාලා දන්නවා. විමුක්ති සාධනය සඳහා කාන්තා නිදහස, කාන්තාව කොහොමද විමුක්තිය ගැන කියලා තියෙන්නේ පුතේ? ඔව්, ආධ්‍යාත්මික සංවර්ධනයට ස්ත්‍රීත්වයේ බාධාවක් නැත. කොහොමද අපි ඔප්පු කරන්නේ? කාන්තාව නිවන් දැකලා තියෙනවා කියන්නේ කොහොමද? සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. සර් මෙහෙණියක් වශයෙන් කාන්තාව බුදු සසුන තුල අගය කළායු කියන කරුණු දාන්න පුළුවන් නේද? අන්න හරි. ඔව්, භික්ෂුණියක් වශයෙන් කියන කොටසේ තමයි මේකට අදාළ කරුණු තියෙන්නේ නේ. භික්ෂුණියක වශයෙන් භික්ෂුණී පැවිද්ද, භික්ෂුණී පැවිද්ද. එතකොට භික්ෂුණී පැවිද්ද ලබලා බුදුන් වහන්සේ බුදු වෙලා අවුරුදු 5කට පස්සේ තමයි කාන්තාවන්ට පැවිද්ද ලැබලා දෙන්නේ නේ. එතකොට ප්‍රජාපතිය මුලින්ම මේකට මුල් වෙනවා. මෙහෙම පැවිදි වෙලා භික්ෂුණීන් වහන්සේලා ලැබපු නිදහස, එහෙම නැත්නම් විමුක්තිය පිළිබඳව සඳහන් වෙනවා කොහේද පුතේ? තේරි ගාථාවල නේ. තේරි ගාථා, තේරි ගාථාවල සඳහන් වෙනවා කාන්තාව කොහොමද විමුක්තිය ලැබුවේ කියලා. එතකොට තේරි ගාථාවලට අනුව කොහොමද ඇත්තටම කාන්තාව දැන් තේරි ගාථා 70 තේරි ගාථා 500 ගණක් තියෙනවා. තෙරණිවරු 71 දෙනෙක් පිළිබඳව තේරි ගාථාවල සඳහන් වෙනවා. කොහොමද තමන් ලද විමුක්තිය ගැන තේරි ගාථාවල සඳහන් කරලා තියන්නේ අය කාන්තාව?
සෝමා තෙරණියගේ තේරි ගාතාවෙන් සෝමා තේරි ගාතාවනේ ඔන්න එකක් සෝමා තේරි ගාතාව සෝමා ඔන්න දැන් මේ පැවිදි වෙලා සත්‍ය අවබෝධ කරගන්න හදනවා 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 තමන්ගේ එනවා මායයා නේ තමන්ගේ ඔළුවට මායයා ඇවිල්ලා කියනවා යන්තං ඉසීහි පත්තබ්බං තානං දුරපි සම්බවං නතං දංගුල පඤ්ඤාය සක්කාපප්පෝතු මිත්‍තියා නේ ඇඟිලි දෙකේ නුවණක් තියෙන තොපිලට බෑ යකෝක කරන්න අර මහා උගතුන් බුද්ධිමතුන් මේ බුදුන් වහන්සේලා වගේ මහා ප්‍රඥාව අවබෝධ කරගත්ත දෙයක් ඇඟිලි දෙකේ නුවණක් තියෙන තොපිලට බෑ ඒක නිසා ඕක පැත්තකට දාපල්ලා ඇතෑරපල්ලා කියලා සෝමාතරණියට මාරය ඇවිල්ලා හිතට කියනවලු මාරය කියන්නේ සංකල්පයක්නේ මේ සංකල්පය ඇවිල්ලා කියනවා එතකොට සෝමාතරණිය මොකද්ද කියන්නේ පුතේ ආ සිත සමාධිගතව ඇතනම් ප්‍රඥාව තිබේ නම් ධර්මයේ වටහා ගැනීම සඳහා ස්ත්‍රීත්වයේ බාධාවක් නොවන බව අන්න හරි ස්ත්‍රීත්වයේ බාධාවක් නැත කියලා කියන්නේ ඔකට පාලියේ අපි කියනවා මොකද්ද ඉත්තිං බාවෝ දෝ ඉමවෝ කෛරා කයා චිත්තම් බාවෝ චිත්තම් මිසුස මාහිතෝ චිත්තම් මිසුස මාහිතෝ ඥානම් විවත්ත මානම් හි සම්මා ධම්මං විපස්සනෝ නේ චිත්තම් බාවෝ නොකින් කයිරා චිත්තම් මිසුස මාහිතෝ ඥානම් හි වත්ත මානංහි සම්මා ධම්මං විපස්සිතෝ නේ ඔන්න සමහර ළමයි මේක සිංහලෙන් පාඩම් කරගෙන තියෙනවා සෝමාතරණිය අර මාරයට කියනවා ඉත්තිං බාවෝ නොකින් කෛරා චිත්තං මිසුසමාහිතෝ ආ සිත සමාධිගත වෙලා නම් නේ ඥානං විවත්තමානං මි ඥානයත් හොඳට තියනවා නම් වත්පිළිවෙත් පුරනවා නම් ඒ මාර්ගයේ යනවා නම් නේ සම්මා ධම්මං විපස්සිතෝ ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ කාන්තාවට උනත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් අන්න සෝමාතේරි ගාතාව තුළ ඒ කාරණේ සඳහන් වෙලා තියෙනවා තව කේමාතරණි කේමාතරණිය කේමාතරණියගේ මොකද්ද පුතේ වෙන්නේ මට මතක නෑ ඔ කේමාතරණිය මේ කේමාතරණිය ළඟට මාරය ඇවිල්ලා කේමා ඔබ තරුණයි මමත් මේ ඔබ තරුණයි ලස්සනයි මමත් තරුණයි කඩවසන් අප දෙදෙනා කම්සප්ප විඳිමුද යන්න ඇහුවට පස්සේ කේමාතරණිය කියන ඇටමස් ලේ නහර වලින් සකස් වෙලා තියෙන විනාශය කරා යන මෙම සිරුර තේරුම් ගත් හේයින් මම කාමයට ඇති ආශාව සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන කෙනෙක් කිය. අන්න නියම පොයින්ට් එකක් නේ අන්න දැක්කම මතක තියාගෙන ඉන්න පොයින්ට් හරි ලස්සනයි. ඉතින් අන්න ඒකක් නේද? ඒකකට යන්න තියෙන පාරවත්. ඔව් දැන් ඔය කේමා කියන්නේ බිම්බිසාර රජතුමාගේ අගමෙහෙසියනේ නේ? කේමා මේ බිසව ටික රූපේ ගැන මාන්නෙන් හිටියපු තැනැත්තියක් නේ. නේ හරි උඩඟුයෙන් ඉඳලා තියෙන්නේ. බුදුන් වහන්සේ බලන්න යන්නේවත් නැහැ. ඒ ආරාමි පැත්ත පලාතේවත් යන්නේ නැහැ. ඇයියේ බුදුන් වහන්සේ ශරීරයේ අගුණ කියන නිසා නේ දවසක් බුදුන් වහන්සේ බලන්න යන්න හිටිය මේ ආරාමයේ ලස්සන බලන්න යන්න හිටිලා අර බුදුන් වහන්සේ දෙපැත්තෙන් පවන්සලන කාන්තාව දෙන්නේ දැකලානේ එයා ජරා ජීනව කඩාගෙන වැටෙන හැටි දැකලා සත්‍ය අවබෝධ කරගෙන තමයි පැවිදි භාවයට පත් වෙන්නේ ඊට පස්සේ වෙච්ච කතන්දරයක් තමයි ඔය දැන් පුදා කිව්වේ මේ ශාරීරික අස්තීර භාවය වටහාගෙන සත්‍ය අවබෝධ කරගත්ත කියලා නේ. හරි. එතකොට මේ කේමා තෙරණ ගාතාවත් ගන්න පුළුවන්.
මුත්තා තේරි ගාතා ඔයාලා අහලා තියෙනවනේ. මුත්තා අර ගෙදර ඉන්න මුත්තා නෙමෙයි, මේ වෙන මුත්තා කෙනෙක්. මුත්තා තෙරණිය. මේ මොකද්ද පුතේ ගාතාව? මුත්තා තේරිය ගාතාවේ. සුමුත්තා සාදු මුත්තම්හි තීහි බිහි මුත්තියා උදු උදුකුලේන පතිනා කුජ තේනච. සුමුත්තා සාදු මුත්තම්හි තීහි කුජ්ජේහි මුත්තියා උදුක්කලේන මූසලේන පතිනා කුජ්ජ කේනච. පතිනා කුජ්ජ කේනච මුත්තම්මි සාදු මරණා භවනිත්ති සමූහස සමූහතා. මේ මුත්තම්මි ජාති මරණා භවනිත්ති සමූහතා. එතකොට ඒකෙත් කියනවා උදුක්කල මුත්ත සාදු මුත්තම්මි තීහි කුජ්ජේහි මුත්තියා උදුක්කලේන. ඒක මම සිංහලෙන් කියන්නම් මෙතන ලියන්න ඉඩමදි නිසා. මොකද්ද කුද්දා? කුද්දා කියන කාන්තාව, මේ මුත්තා කියන කාන්තාව, මුත්තා නේද? මුත්තා මේ ගෙදෙද්දී මාර විදියට දුක් විඳපු කාන්තාවක්. හරිද? ඒ කියන්නේ තමන්ගේ සැමියාගේ තාඩන පීඩන වලට යට වෙලා හිටපු කාන්තාවක්. ඒ කාන්තාව පැවිදි වෙලා සත්‍ය අවබෝධ කරගෙන ලැබපු නිදහස, බුදුදහම ඇතුලේ ලැබපු නිදහස පිළිබඳව ඇය සතුට පළ කරලා තියෙනවා. සුමුත්තා සාදු මුත්තම් නී තීහි කුජ්ජේ මුත්තියා. මිදුනා මිදුනා මම නම් මිදුනා නේද? මම මිදුනා අර කුදු සැමියගේ මිදුනා. ඒ අර ඒ කියන්නේ කුදු කියන්නේ ඒ තරම් වයසයි මිනිස්සයා, මේ තරුණ කෙල්ලේ බැඳගෙන තියෙන්නේ නේ. අර කුදු සැමියගෙන් මම මිදුණා, අම්බෝ මම නම් මේ මිනිහාගෙන් මිදුණා, මම නම් පැවිදි වුණා කියලා එයා සතුටු වෙනවා. ඊට පස්සේ තුන් කුදයෙන් මිදුණා නේ, මෝල් ගහෙන්, වම් ගෙඩියෙන්, කුදු සැමියගෙන්. මෙන්න මේ තුනෙන්ම මිදිලා දැන් මෝල් ගහෙන් නැමිලනේ කොටන්න තියෙන්නේ නේ, ඒකිනුත් මිදුණා. ඊට පස්සේ වම් ගෙඩියෙන්, වංගෙඩිය කියන්නේ මොකයි? වංගෙඩිය. ඒත් ඒකම තමයි නේ, වංගෙඩිය මෝල් ගහේ වංගෙඩිය තියෙන්න බෑ. ඒකෙනුත් මිදුණා. කුදු සැමියගෙනුත් මිදුණා නේ, හැලි වලන් වලින්. මෙයා මිනිහාගේ උයන පියන වැඩ නේ ඒව මේ ඔක්කොම කර කර හිටපු කාන්තාව. ඒ හැම එකෙන්ම මිදිලා මෙයා භව නිත්‍ති සමූහතා, ඉපදීම නැවති දුකෙනුත් මිදුණා. යන්න සසරේ සැප, ඒ කියන්නේ නිවන් සැප විඳපු හැටි තේරි ගාථාව තුල ලස්සනට එයව ගන්නවා. සතුට ප්‍රකාශ කරනවා, මම අර කුදු සැමියගෙන් මිදුණා, මම හැලි වලන් වලින් මිදුණා, මම මෝල් ගහෙන් වංගෙඩියෙන් මිදුණා, මම භවයෙන් මිදුණා. යන්න තේරි ගාථාව තුල කාන්තාව තමන් ලද නිදහස ප්‍රකාශ කරපු හැටි. ඔව්. තව ඔයාලා මොනවද ලියුවේ? ලියපු කාරණා එම තියනවද? කුණ්ඩලීකේ සි දැන් ඒකේ තියෙන්නේ පුතේ කාන්තාවන්ගේ ඥාණය ගැන නේද? කියන්නේ අර වෘක්ෂ දේවතාවක් කියනවා මේ මොකද්ද යන්තම් ඉසිහි පත්ත බණ්ඩානම් නෑ මොකද්ද ඒකේ මුල? කුණ්ඩලකේසි කියන්නේ නසෝ සබ්බේ සුඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉත්තිපි පණ්ඩිතෝ හෝති අත්ත තත්ත විචක්කරා. ඒ ඒ තැන්හි විචක්ෂණ ශීලීව ක්‍රියා කරන කාන්තාවද බුද්ධිමත් කියලා කියනවා. හැබැයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයේට ස්ත්‍රීත්වයේ බාධාවක් නොවන බව නේ. ආධ්‍යාත්මික සංවර්ධනය කියන්නේ මෙතන මේ කියන්නේ නිවන කියන එකටනේ. මේ ආධ්‍යාත්මික සංවර්ධනය මානසික සංවර්ධනයක් ඇති වෙන බුදුදහමට අනුව නම් නිවනනේ. නිවන් දකින්න මේ කාන්තාව නිවනට යන මාර්ගය. දැන් අර කාන්තාවට
භික්ෂුණියක ලෙස ලද නිදහස ඊට පස්සේ කාන්තා නිදහස අන්න ඒ වගේ කාන්තාවගේ ඥාණය පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ඒක හොඳටම හොඳයි හැබැයි මේ වගේ තැනකට අපිට දාන්න පුළුවන් ඒක ටිකක් අඩුයිනේ ඊට වඩා ගොඩාක් හොඳ හොඳ ඒවා තියෙනවා සෝමා තේරි ගාතාව මුත්තා තේරි ගාතාව ඔයාලා අහලා තියෙනවද මෙන්න මෙහෙම එකක් යස්ස ඒතං දිසං යානං ඉත්‍ත්‍යා පුරිසස්සවා සවේ ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිකං නේ මම ඒක ලියන්නම් මේ කාලේ වුණත් ඇති ඉතින් මේ ගාතාවක් එම පාඩම් කරගන්න නේද හිමීද යස්ස ඒතං දිසං යානං ඉත්‍ත්‍යා පුරි සස්ස වා තවේ ඒතේන යානේන නිබ්බා නස්සේව සම්තිකං සම්තිකං මොකද්ද කියන්නේ යස්ස ඒතං දිසං යානං ඉත්‍ත්‍යා පුරිසස්සව ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනාම යස්ස ඒතං දිසං යානං යානාවකට නැගලා නේ ඔන්න දැන් මෙතනින් ස්ත්‍රියයි පුරුෂයයි ඔක්කොම කරත් එකට පටව ගන්න. දැන් බුදුන් වහන්සේ කාලේ යානා කියන්නේ ඒවනේ උඩින් යන ඒවා තිබ්බේ නැහැ. ඒ නිසා කරත් එකට නගිනවා. සවේ ඒතේන යානේන කොහේ හරි අවසානයක් කරා ගිහිල්ලා දැන් මෙතන ඉඳන් කරත් එකට නැගලා දෙපිරිසම යනවා. නේ? කොහේ හරි අවසානයක් කරා ගිහිල්ලා දෙපිරිසම එකම තැනින් බහින්න වගේ. දෙපිරිසම එකම තැනින් බහින්න වගේ නිබ්බානසේව සම්තිකං නිවන කියන එකත් ස්ත්‍රියට සහ පුරුෂයාට ભેදයකින් තොරව එකම විදියට අවබෝධ කරගන්න පුළුවන් අන්න ස්ත්‍රීත්වයට නිවන බාධාවක් නැහැ මේ ආධ්‍යාත්මික සුවය ලබන්න ස්ත්‍රීත්වයේ බාධාවක් නැහැ නිවන් දකින්න පුළුවන් කියලා බුදුදහමේ තියෙනවා කාන්තාවයි පුරුෂයයි දෙපිරිසම එක සිංහලෙන් හරි මතක තියාගන්න දෙපිරිසම යානාවකට නැගලා අවසානයේ එකම තැනකට ගිහිල්ලා බහින්න වගේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව දෙපිරිසටම නිවන් දකින්න පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඕක තව එක පොයින්ට් එකක්. ඊට පස්සේ ඔබතේ අර මේ බුදුහාමුදුරෝ කාන්තා පැවිදි ලබා දුන්න වෙලාවේ ප්‍රජාපති දේවියට කිව්වා නේද මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට සිත සංසුන් කර විදර්ශනා වැඩිමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමට පුරුෂයාට මෙන්ම ස්ත්‍රියටද පුළුවන් කියලා. පුළුවන් කියලා. ඔව්. ගන්න පුළුවන්. ඒක නිසා තමයි පැවිද්ද ලබලා දෙන්නේ නේ එහෙම කියලා. කාන්තාවන්ටත් ගැටලුවක් නැහැ. පැවිද්ද මේ විමුක්තිය කරා යන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රජාපතියට. ඒ පොයින්ට් එක ගන්නත් පුළුවන්. තව මම කියන්න හැදුවේ අඩ්ඩකාසී රහත්තරණින් වහන්සේගේ තේරී ගාතාවත් ගන්න පුළුවන් නේද? කාසි ජනපදයේ ජිනපතා රජුට ඇඟබද්ද යම් පමණක්ද මායිපයු ධනය දෙසේම විය පසුවමා රූපය ගැන කලකිරු නෙමි පැවිදිවීමා විරාගයට පත්තු නෙමි නැවත මාමේ සංසාරයේ පුනපුනා නොදැවෙන්නෙමි කියලා තියෙන තේරී ගාතාව. ඔය නිවන සංසාරයෙන් මිදුණා නේ මේ විමුක්තිය ලැබුවා ආශාව නැති කරා ඔන්න ඔය වගේ තියෙන ආධ්‍යාත්මික සුවය ගැන තියෙන ඕනම කරුණක් මේකට ඇතුළත් කරගන්න පුළුවන්. හරි. ඔව් අනවන් ඔයාලගේ ළඟ දැන් අර මං කියපු එකම නෙමෙයි ඔයාලගේ ළඟ තව ගොඩාක් කරුණු තියෙනවා. ඒක තමයි දැන් තේරිගාතා ඉන්නකෝ මං පෙන්නන්නේ. තේරිගාතා යන් අපි තේරිගාතාවට බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ඊට පස්සේ කුද්දක නිකාය තේරි ගාථා නේ
මේ ඔක්කොම තේරි ගාථානේ පුතේ දුක නිපාතේ තියෙන තේරි ගාථා මෙච්චරක් මෙත්තා භයා සාමානේ තික නිපාතේ තියෙන මෙච්චරක් අතරා සේලා සෝමානේ බද්ධ කාපිලානි පංචක නිපාතේ තවත් තියෙන සෙට් එකක් පටාචාරා චක්ක නිපාතේ ඉතින් මේ වගේ ඇතිතරං චාලා උපචාලා මේ ගැනනේ මේ උත්තරාව කේමා කේමා තේරි ගාථාව තින් මේ වගේ ඇති තරම් කරුණු තියෙනවා නිවන් දැකපු කාන්තාව ගැන සත්‍ය අවබෝධ කරගත්ත කාන්තාව ගැන. එනිසා ඒ ඕන එකක් ඔයාලට ඇතුළත් කරගන්න පුළුවන්. නිවන ගැන කියලා තියෙනවා මම මෙන්න මෙහෙම නිවන් දැක්කා සත්‍ය අවබෝධ කරගත්තා කියලා. හරි. අපි යමු නේද ඊළඟ ප්‍රශ්න. මං ඉතින් ඔන්න බෝඩ් එක මකනකන් ඔයාලට චූටි බ්‍රේක් එකක් ගන්න පුළුවන්. මොකද මේක ලියනවා වගේ නෙමෙයි පුතේ, මකන්න ගියාම සසරේ පා වෙනවා. හරි. යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි ලේසි ප්‍රශ්නයක් නේද? බුද්ධ කාලීන භාරතයේ කෘෂි ආර්ථික ජීවන රටාවක් පැවති බවට සාධක හතරක් පෙන්වා දෙන්න. අයියෝ කියම බලන්න පුතේ, සාධක 250ක් විතර. ඔව්. මම මේ ලියන්න බලාගෙන ඉන්නේ ඔයාලා කියනකම්. මග්ගදකෙත ඇසුරෙන් චීවරය සකස් කරගන්න. මග්ගදකෙත ඇසුරෙන් චීවරය සකසා ගැනීම. මේ බුදුන් වහන්සේ කියන්නේ මෙහෙමයි. මුල් කාලයේ චීවරය සකසා ගන්න ඕන මෙන්න මෙහෙමයි කියලා නිශ්චිතව මිම්මක් ප්‍රමාණයක් තිබ්බේ නැහැ. නේ ඒක නිසා මුල් කාලයේ භික්ෂුන් වහන්සේලා චීවරය සකස් කරගත්තේ පුතේ, ඔය උන්වහන්සේලා යනෝ නේද බුදුන් වහන්සේගෙන් කමටහන් අරගෙන භාවනා කරන්න ශූන්‍යාගාර වලට, නේ මේ මලමිනි දාපු කණතු වලට ශරීරයේ පිළිකුල් භාවය වඩන්න. ඉතින් එහෙම ගියාට පස්සේ ඔය මිනි ඔතපු සුදු රෙදි නේ, ඒවා මේවා පරණ රෙදි කෑලි අන්න ඒවා අරගෙන භික්ෂුන් වහන්සේලා ගස්වල කොළාතු ගෙනල්ලා ඒවායි මේ ඉස්ම අඹරලා රෙදි පඳු පොවලා තමයි චීවරයක් සකස් කරගන්නේ. ඔය භික්ෂුන් වහන්සේලාට කියන අර්ථයක් තියෙනවා චින්න බින්න පටදරතෝති බික්කු කියලා. සිඳුනු බිඳුනු කෑලි ගත දරන නිසා භික්ෂුව නම් වේ කියලා. කියන්නේ අර වගේ කෑලි කෑලි දැන් අර සිවුරක තියෙන එහෙමනේ පුතේනේ. මෙහෙම කෑල්ලක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා, මෙහෙන් තව එකක් තියෙනවා, මෙහෙම මෙහෙම නේ. ඔන්න ඒ විදිහට චින්න බින්න පටදරතෝති බික්කු කියලා මෙහෙම තියෙනවා. සිඳුනු බිඳුනු කෑලි එකතු කරගෙන. ඉතින් මේකට ඉස්සෙල්ලා මිම්මත් තිබ්බේ නැහැ. පස්සේ බුදුන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවට පස්සේ කොහොමද චීවරය සකස් කරගන්න ඕන කියලා බුදුන් වහන්සේ පෙන්නනවා, මහණෙනි අන්න බලන්න අර මගද කෙත. ඔන්න ඔය ආකෘතියට චීවරය සකස් කර ගන්න. ඒක නිසා තමයි මෙහෙම ලියෙදි මේ මෙහෙම ඒ විදියට සිවර සැකසিলা තියෙන්නේ. ඉතින් මේ මෙහෙමයි, ඒ කාලේ තනි රෙද්දක් හම්බුන්නේ නැහනේ සිවුරක් සකසන්න. මේ පොඩි පොඩි රෙදි කෑලි තමයි අහුවෙන්නේ. ඒව එකතු කරලා තමයි සිවුරක් හදන්නේ. ඉතින් පුතේ අද කාලෙත් මොකද කරන්නේ? ලොකු රෙදි තිබුණත් ඒව ආයේ කපන කෑලි කෑලි වලට කපලා කපලා ආයේව මූට්ටු කරනවා එකක් වෙන්න. ඉතින් ඇත්තටම මේ අපි අර අවබෝධයෙන් යුක්තව කරනවා නම් අපි කරන්න ඕන මොකද්ද? ඒ කාලේ සිවුරු හිඟයි නේ, ලොකු රෙදි හිඟයි. ඒ නිසා තමයි පොඩි පොඩි කෑලි එකතු කරලා ලොකු එකක් හදාගත්තේ. අද කාලෙත් අපි ලොකු ඒව තියෙද්දිත් ලොකු එකක් පොඩි පොඩි කෑලි වලට කපලා ආයේ ඒක අමුණලා මූට්ටු කරනවානේ.
මේවයි හරි අර්ථය ඔයාලා දැනගෙන ඉන්න ඕන. හරි මේක එක පොයින්ට් එකක්. තව ඔව් කෘෂිකර්මාන්තයේ දියුණු වුණා කියන්න, දියුණුව තිබුණා කියන්න මොනවද සාධක? වත්මගුල් උත්සවය. රජවරු වත්මගුල් උත්සවශ්‍රීයෙන් සිදු කිරීම. මගුල් උත්සවශ්‍රීයෙන් සිදු කිරීම. අන්න රජවරු කුඹුරවලට බැහැලා නේද? ඒ කාලේ ලෑම් මාස්ටර් එවුවා මෙවුවා තිබ්බේ නෑ. ගවයෝ අල්ලගෙන ජහ ජහ පුතා කිය කිය අනේ පාන්නනවා තියාගෙන. ඉතින් අර උදාහරණයක් මොකද්ද පුතේ? බෝසතාණන් වහන්සේ, එහෙම නැත්නම් සිදුහත් කුමරා පොඩි කාලේ වක්මගුල් උත්සවයක් දවසක ආනාපාන සති භාවනාව කරා කියලා අපිට මේ සාහිත්‍යයෙන් සඳහන් වෙනවා. ඒතන සඳහන් වෙනවා රජ මාලිගාවේ සියලු දෙනා එදා කුඹුරේ වෙනමම ස්ථානයක වක්මගුල් උත්සවශ්‍රීයෙන් නැරඹුවා කියලා ඒවට සම්බන්ධ වුණා කියලා සඳහන් වෙනවා. ඒක හොඳ උදාහරණයක්. බුද්ධකාලීන භාරතයේ කෘෂිකර්මාන්තය ව්‍යාප්තව පැවතුණා කියලා කියන්නේ. තව හොඳම ටික ආවේ නෑ තාම. පාලකයන්ගේ නම් අගට ඕදන යන වචනය භාවිත කිරීම. පාලකයන්ගේ නම් අගට ඕදන ඕදන යන වචනය භාවිතා කිරීමනේ. සුද්දෝදන, අමිතෝදන, මිතෝදන, දෝතෝදන, සුක්‍රෝදන. ඒ කියන්නේ ඕදන කියලා කියන්නේ පාලියෙන් බත කියන, බත් කියන වචනයට කියන පදය. සිංහලේ බත් පාලියේ ඕදන. එතකොට රජවරුන්ගේ නම් අගට බත් කියලා යොදන්න තරම් ඒ කාලේ බත් වැදගත් වෙලා තියෙනවා නේ. මේ ඒ කාලේ රජවරු බතට ඒ තරම් ආදරය කරලා තියෙනවා නේ. ඉතින් ඒකෙන් අපිට සනාථ වෙනවා ඕදන කියන වචනේ, මෙන්න මේ බත් කියන වචනේ කෘෂිකර්මාන්තය කියන දේ බුද්ධකාලීන ಭಾರತයේ අර අනිත් රැකියාවන් වගේම ප්‍රචලිතව පැවතුණා කියලා. තව මට දෙකක් ඇහුණා, මම එකක් මෙහෙම කියන්න. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා, හරි අනිත් එකත් මට ඇහුණ විදිහට මෙහෙම එකක්, බමුණෝ නේ, බමුණෝ වෛශ්‍ය වර්ණයට අයිති ප්‍රධාන ස්වධර්මයක් විදියට කෘෂිකර්මාන්තය හඳුන්වලා තිබුණා නේ. මේ මේ වෛශ්‍යයන් වෛශ්‍යයන් සතු ස්වධර්මයක් ලෙස වෛශ්‍යයන් අනිවාර්යෙන් කරන්න ඕන කටයුත්තක් කියලා ගොවිතැන හඳුන්වලා තිබුණා. එතකොට බුද්ධකාලීන ಭಾರತයේ බමුණු හඳුන්වලා දීලා තිබුණා උඹලා අනිවාර්යෙන් කෘෂිකර්මාන්තේ නියල වෙන්න ඕන. ඒ වගේම තමයි අර මම මුලින් කිව්වා වගේ බමුණොත් කෘෂිකර්මාන්තේ යෙදිලා වැඩ කරව අවස්ථා තියෙනවා නේ. මේ ඒවයි අපිට සනාථ වෙනවා කෘෂිකර්මාන්තේ ගොවිතැන කියන එක ප්‍රචලිතව පැවතුණා. ඊළඟට කියපු කාරණයක් තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා පුතේ, පාලකයා පත්තුනේ කොහොමද? ඔව් එත්තානං අධිපතීති කත්තියෝ සෝවාසෙට්ට කත්තියෝනේ. කෙත්තානං අධිපතීති සෝ වාසෙට්ට කත්තියෝ. කෙත්වතු වලට අධිපති වූ බැවින් ඔහු ශාස්ත්‍රියා නමින් හැඳින් යන්නේ. ඒ කාලේ නෝර එතකොට කෙත්වතු කොච්චර නම් තිබිලා තියෙනවද? තව මොනවද ලිව්වේ?
අන්න හරි බුදුන් වහන්සේ බොහෝමයක් උපමා කෘෂිකර්මාන්තය ඇසුරින් ලබා ගැනීම නේ බුදුන් වහන්සේ කෘෂිකර්මාන්තය ඇසුරින් උපමා අරූපක උපමා භාවිතය අපි ලේති කළ ලියමු උපමා භාවිතය කියලා උපමා භාවිතය කෙත ඇසුරින් නේ කුඹුරු ඇසුරින් උපමා භාවිතය දැන් මේ ඔයාලා මෙන්න මේ වගේ ෂෝට් නෝට් එකක් තමයි දැන් ඔයාලගේ අතේ තියෙන්න ඕන දැන් අර පත හැලි නේ තියරි කාලේම පිටු 250ක් ඉඳලා ලියපු නෝට් ඒව දැන් ඔයාලට කටපාඩම් ඒව අයින් කරන්න දැන් ඔයාලගේ ඔක්කොම එකතු කරලා හදාගත්ත පොඩි කොළ කෑලි තමයි ඔය මේ සාක්කුවේම දාන්න යන්නේ නෙමෙයි විභාගයට කලින් හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ ෂෝට් නෝට් තමයි ඔයාලගේ ළඟ තියෙන්න ඕන උපමා භාවිතා කරලා දැන් අර දු කිව් වගේ කසී බාරද්ද සූචිතේනේ මේ සද්දා බීජන් තපෝ වුට්ටේ පඤ්ඤාමේ යුග නංගලා නේ නංගිලා නෙමෙයි නංගලා සද්දා බීජන් තපෝ වුට්ටි කසී බාරද්දාජ බමුණ අහනවා දැන් මෙහෙමයි ඒක වෙන්නේ බුදුන් වහන්සේ දවසක් පින්ඩපාතේ වඩිනවා නේ කුඹුරේ පින්ඩපාතේ වඩිනවා උදේ පාන්දර කසී බාරද්දාජ බමුණ දාඩිය දාගෙන කොටනවා 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 තියාගෙන නේ මේ මිනිස්යාට තරහ ගියා බුදුන් වහන්සේ නිකම්ම පාත්‍රයක් අරගෙන උදේ පාන්දර පින්ඩපාතේ වඩිනකොට ඊට පස්සේ මේක අහනවා වැජ්ජ නැද්ද බුදුන් වහන්සේ මේ මම වගේ කුඹුරක් කරන්නකෝ අතපයි මහන්සි කරලා නේද වැජ්ජ නැද්ද අනුන්ගෙන් ඉල්ලගෙන කන්න කියලා බයනෝ තියාගෙන ඊට පස්සේ බුදුහාඳුර දේශනා කරනවා බමුණ මමත් කුඹුරක් කරනවා නේ ඊට පස්සේ බමුණ අහනවා කෝකෝ ඔබවහන්සේ කුඹුර මට බේන්නේ නැහනේ කෝ ඔබවහන්සේ මොකෙන්ද කුඹුරු කරන්නේ මොකද්ද ඔබවහන්සේ දාන බීජයවට මේ මොන මොන ජලයෙන්ද ඔබවහන්සේක අස්වද්දන්නේ මේ වැසි ජලයෙන්ද වැව්වල ජලයෙන්ද ගංගාවෙන්ද කෝ මොන කෝ ඔබවහන්සේගේ හරක් ඒව මේව පේන්නේ නැහනේ මේ අන්න බුදුහාඳුර දේශනා කරනවා සද්දා බීජන් තපෝ වුට්ටි මගේ බීජය තමයි මං කුඹුරට දාන බීජය තමයි ශ්‍රද්ධාව තපෝ වුට්ටි මං මේ වර්ෂාව තමයි තපස තපසින් තමයි මං ඒක මගේ කුඹුර අස්වද්දන්නේ නේ පඤ්ඤා මේ යුග නංගලා මම කුඹුර හාන නගුල් තමයි ප්‍රඥාව යන්නේ වගේ බුදුහාඳුර වැඩිපුරම උදාහරණ ගන්නවා ජල බින්දු වෙන්න පුළුවන් වක්කඩ වෙන්න පුළුවන් නේ ගොයන් කරල වෙන්න පුළුවන් ගොයන් කරලක තියෙන පිනි බින්දුව වෙන්න පුළුවන් නේද අර දවසක් මේ කුඹුරක් ළඟින් යනකොට සල්ලි ටිකක් දැකලා ආනන්ද සර්පයා දුටුවාද කියලා කියලා අහන්නේ නේද? ඉතින් ඒ වගේ කුඹුර ආශ්‍රයෙන්ම තමයි බුදුන් වහන්සේ මේ ගොඩාක්ම උදාහරණ උපමා අරගෙන තියෙන්නේ. සර් තව කතාවක් තියෙනවා කෙතපාළු වූ බමුණාගේ කතාව. අන්න හරි. මේ අර වැස්සක් ගහලා කුඹුර ගහ කුඹුර නෙමෙයි මේ ගොයන් ටික ගහගෙන ගිහිල්ලා නේ. ඊට පස්සේ මේ මිනිස්සයා දුකින් ඉන්නකොට බුදුන් වහන්සේ ඇවිල්ලා හිත සනසලා තියෙනනේ එයා ඉස්සෙල්ල දවසේ බුදුන් වහන්සේට දානයක් දෙන්න කියලා තමයි හිතාගෙන හිටියේ මේ කුඹුරෙන් හැබැයි කෙත පාළු වුණානේ ඔය වගේ උදාහරණ දාන්න පුළුවන් මේ උපමා ඇසුරෙන් හරි තව තියෙනවද සර් අර කුෂි බිම් වලට ජලය සැපීම සඳහා නීතික කියලා නිලධාරීන් පත් කරලා තිබුණේ හරි එහෙම එකක් කොහරි සඳහන් වෙලා තියෙනවා නම් ඒක ගන්න පුළුවන් මට අහු වෙලා නැහැ ඒක අන්න ඒක කිව්වේ හරි ඒකත් ගන්න පුළුවන් හරි නේද අපෙන් අහන්නේ හතරක් නේ 1 2 3 4 5 6 හයක් ඔව් මතක තියා ගන්න අපි යමු ඊළඟ ප්‍රශ්නෙට පකුද කච්චායන ශාස්ත්‍රීයයාගේ ඉගැන්වීම් දක්වා ඒ පිළිබඳව බෞද්ධ ආකල්ප පෙන්වා දෙන්න. පකුද කච්චායන දැන් ඔයාලා මේ මම මේක මකා ගන්නකම් අරිටවල් ගන්න. දැන් පුතේ ඔයාලා අනිවාර්යෙන්ම ওই ශාස්ත්‍රීයන් 6 දෙනා ගැන මතක තියාගන්න. මේ පකුද කච්චායන දුන්නට සමහර අවුරුදු වල
ගියවුරුද්දේ අවස්ථා තියෙනවා. ඒ නිසා ඔයාලා ඒවටත් සූදානම් පිට ඉන්න. මෙහෙම ආවොත්ම අපි උත්තර ලියන හැටි කතා කරමු මේක ඇතුලේ. පකුද කච්චායන. අපි නිකමට මතක් කරගත්තොත්ෙම සර් ෂට්ශාස්ත්‍රවරු කොච්චර අමතක වෙනවනේ, කොච්චර කරත් අමතක වෙනවනේ. ඒකට මොකද කරන්නේ? ෂට්ශාස්ත්‍රවරු කොච්චර මතක තියාගත්තත් අමතක වෙනවනේ. මේ මෙන්න මේකයි පුතේ කරන්න ඕන. කොහොමද අපි මතක තියාගන්නේ? පූසා මගේ අත පහුරු ගාලා සරමේ නිදි. පූසා මගේ අත පහුරු ගාලා සරමේ නිදි. ඔයාලා ඔය විභාගේ පටන් ගන්න කලින් විනාඩි 10කට විතර කලින් නේද ශාලාවට යන්නේ නේ? ඊට කලින් ගිහිල්ලා විනාඩි 10කට විතර කලින් තමයි පේපර් එක දෙන්නේ ගොඩක් දුරට නේ? ඔක දුන්නට පස්සේ ඔයාලා අර ඉලක්කම් ලියා ගන්න, අංක දාන්න, ඒව මේවා කරලා ඉවර වෙලා කාලය තිබ්බොත් එම එයාලට කියව කොළ ඉල්ල ගන්න පුළුවන් ශාලාව ඇතුලේදී. කොළ ඉල්ලගෙන ඔයාලගේ හිතේ තියෙන ඔක්කොම ටික ඔය කොළවල ලියා ගන්න පුතේ. හිත නිදහස් කරගන්න. හරිද? ඔය පාඩම් කරගත්ත සමයට එනවා කියලා හිතන ඒවා නේ, හිතේ තියෙන ඒවා කොහොම ටික ඔය තියෙන කවි ගාථා ශ්ලෝක වල මුල් කෑලි අමතක වෙන ඒවා කොහොම එක දිගට ලියා ගන්න. ඩෙස් වල ලියන්න යන්න එපා, කොලයක් අරගෙන ලියා ගන්න. ඉතින් ඊට පස්සේ වාට හිත නිදහසේ තියාගෙන මේ පේපරේට උත්තර ලියන්න පුළුවන්. නැත්නම් ඒවා හිතේ තියාගෙන තමයි අපු මේක අමතක වේ දරක අමතක අරකේ මුල මොකද්ද මේක මතක නැහැනේ මොකක්වත් කියලා මේ පිස්සුවට අවස්ථා තියෙනවානේ. මේ හරි අපි ලබන සතියේ කතා කරමු විභාගෙට මුහුණ දෙන්න ඕන කොහොමද කියලා. ඒ වෙනුවෙන් අපි සූදානම් වෙන්න ඕන කොහොමද නේද, බය අඩු කරගන්න ඕන. මම ලබන සතියේ පිළිබඳව කතා කරන්නම් ටිකක්. හරි, මෙන්න මේ කවියම මේ පේපරේ ලියන්න යන්න එපා, මේවා වෙනම කොලේක ලියා ගන්න. පූසා මගේ අතපහුරු ගාලා සරමිනිදි. දැන්වත් පාඩම් ඔයාලට. පූසා මගේ අතපහුරු ගාලා සරමිනිදි. මේ පූසා පූර්ණ කස්සප. මගේ මක්කලි ගෝසාල. අත අජිත කේසගම්බලි. පහුරු ගාලා පහුද ගච්ඡායන. සරමේ සංජේ බෙල්ලට්ටි පුත්ත. නිදි නිගණ්ඨනාත පුත්ත. අපි මෙහෙම තියාගමු මෙයාලගේ දර්ශන ගැන මතකයේ. පූර්ණ කස්සපගේ අකිරිය වාදය නේ, මක්කලි ගෝසාලගේ අහේතුක අපත්‍ය වාදය, අජිත කේසංගම්බලීගේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, පකුද ගච්ඡායනගේ සප්ත පදාර්ථ වාදය, සංජය බෙල්ලට්ටි පුත්තගේ අමරාමික්කේප වාදය, නිගණ්ඨනාත පුත්තගේ පරම අවි හිංසා වාදය. මේ හරි ලේසි මතක තියාගන්න. පූර්ණකස්සපගේ අකිරිය වාදය, මක්කලි ගෝසාලගේ හේතුකප්පත්‍ය වාදය, අජිත කේසකම්බලීගේ 10 දසවස්තුක, මෙයාගේ 7 සප්ත පදාර්ථවාදය, සංජය බෙල්ලට්ටි පුතේ අමරාවික්කේප වාදය, නිගණ්ඨනාත පුත්තගේ පරම අවිහිංසා වාදය. ඔය 7 පිළිබඳවම පාඩම් මම පන්ති දෙම කරලා තියෙනවා. ඉතින් මෙතන ඒක උගන්වන්න ගියොත් එම පේපරේ සාකච්ඡා කරගන්න වෙලාවක් නැති වෙනවා. අපි යමු අපිට තියෙන්නේ පහුද ගච්ඡායනගේ සප්ත පදාර්ථවාදය ගැන කතා කරන්න. දැන් මේ ෂට්ශාස්ත්‍රූන් ගැනම මොකක් හරි ප්‍රශ්නයක් ආව කියන්නකෝ. ඔයාලා
උත්තර ලියන්න පටන් ගන්නෙම කොහොමද? මොකේ සඳහන් වෙනවා කියලාද? සාමාන්‍ය ඵල සූත්‍රය. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රයනේ. කිසි ගැටලුවක් නැහැ. හත් දෙනා ගැනම තොරතුරු තියෙන එක සූත්‍රයක. ඒ නිසා මතක තියාගන්න. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වන ආකාරයට පකුද කච්චායන ශාස්ත්‍රවරයාගේ සප්ත පදාර්ථවාදයේ පිළිබඳව කරුණු දැකගත හැකිය. එනම් පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියන හතය නේ. එහෙම කියලා ඒක ඒ ඡේදය අවසන් කරා. ඊට පස්සේ මෙයා කියන විදියට මොකද කියන්නේ? පදාර්ථවාදයක් ගැන තමයි මෙයා කියන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම පදාර්ථ වලින් සැකසීලා තියෙන්නේ නේ. බුදුහාඳුර කියන්නේ හතරයිනේ පඨවි ආපෝ තේජෝ වායෝ. මෙයා තවත් කියනවා සුඛ දුක්ඛ ජීව නේ. මෙයා කියනවා මිනිස්සුන්ගේ අතපය කපල දැම්මත් බෙලි කපල දැම්මත් ඒකෙන් මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සු මරන්න බෑ. මිනිස්සු මැරෙන්නේ නැහැ. මිනිස්සු මැරුණත් ආත්මය සදාකාලිකයි. කොහෙද කියන්නේ? භගවත් ගීතාවේ. භගවත් ගීතාවේ කියනවා මිනිසා මැරිය හැකිය, නමුත් ආත්මය නොමැරේ. ආත්මය සදාකාලිකය කියලා කියනවානේ. ආත්මය සදාකාලික කියන්නේ අපි මැරුණට මැරෙන්නේ නැහැ. දැන් බුදුදහමට අනුව නම් නිවනක් කියලා එකක් තියෙනවානේ. මෙයාගේ ඉගැන්වීම වලට අනුව ජීවිතේට නිවන් දකින්න බෑ. මැරෙන ඉපදෙනවා, මැරෙන ඉපදෙනවා, මැරෙන ඉපදෙනවා, මැරෙන ඉපදෙනවා. ආයෙත් රාවුම අම්ම තමයි නේ. ජීවිතේට නිවනක් විමුක්තියක් මෙහෙම එකක් නෑ. සංසාරේ මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා. හැමදාටම මැරි මැරි ඉපදෙනවා. එහෙම එකක් තමයි මෙයාගේ තියෙන්නේ. ඊට පස්සේ එයා කියනවා මිනිහෙක් මරන්න බෑ. එතනින් වෙන්නේ මොකද්ද? පදාර්ථ දෙකක් වෙන් වෙන එක විතරයි. දැන් හිතන්නකෝ පිහියක් අරගෙන මගේ අත මෙහෙම කපනවා. එතනින් මරණයක් කියලා අපි කියනෝනේ. මේ ඊට පස්සේ මැරිලා වැටෙනවා. කෑලි දෙක වෙන් වුණාට පස්සේ ලේ ගිහිල්ලා නේ. මෙයා කියන විදියට ඒක මරණයක් නෙමෙයි, පදාර්ථ දෙකක් දෙකට වෙන්වීම. ගලක් මෙහෙම අරගෙන පොළොවට ගැහුවම කෑලි දෙකක් ඇදිලා යන්නේ නේ. පදාර්ථ දෙකක් දෙපැත්තට ගියා. ඒ වගේ තමයි මිනිසත් එහෙම වෙන්නේ. මොකද්ද? පදාර්ථ දෙකක් දෙපැත්තට යන එක විතරයි වෙන්නේ. මිනිසා මැරිය නොහැකිය කියලා මෙයා කියන සප්ත පදාර්ථ වාදය ඇතුලේ. හරි. ඔන්න ඔය ටික තමයි. පකුද කච්චායනගේ ඉගැන්වීම් වල තියෙන්නේ අකිලියවාදේ, භෞතිකවාදේ. භෞතිකවාදී කියලත් කියනවා. ඇයි ඒ? භෞතිකවාදී ඉගැන්වීමක්නේ. මේ මෙලොව මේ භෞතිකයි. මෙයා කියන ඉගැන්වීම භෞතිකයි. එතකොට විමුක්තියක් නිවනක් නෑ. එහෙම එක පාර භෞතික නෑ. භෞතික සංකල්ප. ඊට පස්සේ මෙයා ගැන බෞද්ධ ඉගැන්වීම් කියලා වෙනම කොටසක් අහලා තියෙනවා නේද? ඒකට මොනවද ලියුවේ? ඔව්. බුදුදහමේ කියන්නේ කොහොමද? පූර්ණ මේ කවුද? පකුද කච්චායන ගැන. මෙයාගේ ඉගැන්වීම් ගැන බුදුහාඳුරෝ ත්‍රිපිටකය ඇතුලේ දේශනා කරලා තියෙන සූත්‍ර වලින් මොනවද අපිට ප්‍රතික්ෂේප කරන්න අරගන්න පුළුවන්? ඔයාලා ලියපු ඇති නේද? කිසිවක් නිත්‍ය නොවන අතර සප්ත පදාර්ථයන් ද ඒ අතර අයත් වීම. මොකද්ද පුතේ මුලින් කිව්වේ? කිසිවක් නිත්‍ය නොවන අතර සප්ත පදාර්ථයන් ද ඒ අතරට අයත් වෙන බව. හරි. කිසිවක් නිත්‍ය නැත නේ. මෙයා කියනවා මේ සදාකාලිකයි, ආත්මය සදාකාලිකයි නේ. මිනිස්සු මැරෙන ඉපදෙනව ඉවරයක් නෑ. හැබැයි බුදුදහමේ තියෙනවා සෑම දෙයකම දකින්න පුළුවන් ලක්ෂණ තුනක්. මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ත්‍රිලක්ෂණයක් තියෙනවානේ. එතකොට මේ ආත්මය තුලත් මිනිසා තුලත් මේ පරිසරයේ හටගෙන තියෙන ජීවි අජීවි සෑම දෙයකම තියෙන මේ ලක්ෂණ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. බුදුදහමේ ත්‍රිලක්ෂණය ගැන සඳහන් වෙනවා. එතකොට මේ කියන ආත්මයත් ත්‍රිලක්ෂණයට යටත් නේ. ඒක එක කරුණක් විදියට ගන්න පුළුවන්. තව
බුදු දහමේ තියෙන හේතුඵලවාදී නේ හේතුඵලවාදී දහමක්. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු ප්‍රත්‍යයන්ගේ විනාශයෙන් නැති වෙලා යනවා නේ හේතුඵල දහම මත. එතකොට මෙයා කියන විදිහට මෙයාගේ දහම සප්ත පදාර්ථවාදය භෞතිකවාදය පදාර්ථ වලින් තමයි හැදිලා තියෙන්නේ නේ. ඒක නැති කරන්න බෑ. හැබැයි මේ ලෝකේ හේතුඵල දහම මත තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. තව තමා විසින් සිදු කරන ලබන සෑම සචේතන ක්‍රියාවක වගකීම තමා සතුවන බව පෙන්වා දෙයි. තමා සතුවන බව පෙන්වා දෙයි. උදාහරණයක් කියනවා නම් මනෝපුබ්බංගමා ධම්මානේ. මනෝපුබ්බංගමා ධම්මා. ඔයාලට හරි ලේසි ගාතාවක් නේ. මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාවේ තියෙනවා අවසානයේ යනකොට මනෝසෙට්ටා මනෝමය මනසාචි පසන්නේන බාසතිවා කරෝතිවානේ. අපි යහපත් සිතින් යම් කිසි දෙයක් කරනවා නම් කියනවා නම් ඒකේ ප්‍රතිඵලය යහපත් නේ. හරියට අපේ පස්සේන සෙවණැල්ල වගේ අපි අයහපත් සිතින් මොකක් හරි කරනවා නම් කියනවා නම් ඒකේ ප්‍රතිඵලය අයහපත්. හරියට ගවයා පසුපසේන කරත්ත රෝදේ වගේ. එතකොට මෙයා කියන්නේ මේ මිනිසා මරන්න බෑ, ආත්මය සදාකාලිකයි, ආයි ආයි ඉපදෙනවා නේ. එතකොට බුදුදහමේ කියනවා සියල්ල කර්මේ විපාක සහිතයි කියලා නේ. දැන් අර මෙයා කියනවා අතපය කැපුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ පවක්වත් පිනක්වත් නෙමෙයි, පදාර්ථ දෙකක් වෙන්වීම පමණයි. හැබැයි බුදුදහමේ තියෙනවා හොඳ හිතින් කරොත් හොඳ විපාකත්, නරක හිතින් කරොත් නරක විපාකත් ලැබෙනවා කියලා. ඊට පස්සේ බුදුදහමේ ඔය ප්‍රාණඝාතය නේද වගේ දේවල් අකුසල කර්ම හැටියට දකිනවා. පංචශීලය ඇතුලේ, ඊට පස්සේ දසශීලය ඇතුලේ නේ ප්‍රාණඝාතේ ආදීනව පිළිබඳව සඳහන් වෙලා තියෙන නිසා ප්‍රාණඝාතය බුදුදහමේ ප්‍රතික්ෂේප වෙනවා. මෙයා අනුමත කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බෙල්ලක් කැපුවන් එන්නේ කෑලි දෙක වින් වෙන එක විතරයි. හැබැයි බුදුදහමට අනුව ඒක විශාල පවක්. තව ඔය කර්මයේ විපාක ගැනීම නේද? මොනවද කර්මයේ විපාක දෙන කාල? ඒවා මේවා තියෙනව නේද? ඔව්. දිට්ඨ ධම්ම වේදනීය, උපජ්ජ වේදනීය, අපරාපරීය, අහෝසි කර්ම. මේ බුදුදහම ඇතුලේ කර්මයේ විපාකය ලැබෙනවා කියලා කියන මෙයා කියනවා කර්මයේ විපාකයක් නැහැ කියලා. බුදුදහමේ තියෙනවා කර්මයේ විපාක තියෙනවා. ඒව ලැබෙනවා. මේ සමායලන මේ ආත්මෙදිම ලැබෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව ධම්මපදයේ ගාථාවක් තියෙනව නේද? ඔයාලට පාඩම් ගන්න තියෙනවද? මන්ද සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. මේ ගාථාව ගන්න පුළුවන්. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමංකත්වා නහනෙයන ඝාතේ. සියලු සත්වයෝ දඬුවමට බයයි, සියලු සත්වයෝ මරණයට බයයි, දඬුවමින් බිය වෙනවා. ඒක නිසා තමන් උපමාවට අරගෙන අන් අය නොපෙළිය යුතුය. ඔක තව දිනවා අත්තාධිපතේය ධර්මවලනේ. ආධිපතේය ධර්ම, අත්තාධිපතේය ලෝකාධිපතේය ධම්මාධිපතේය. එහෙම හිතලා සමාජයට හිංසා පීඩා කරන්න හොඳ නෑ කියලා බුදුදහමේ උගන්වනවා. ඉතින් අන්න මේ පකුද කච්චායනගේ ඉගැන්වීම් පිළිබඳව බුදුදහමේ සඳහන් වෙන්නේ ඒක ප්‍රතික්ෂේප කරන හැටිනේ. ඔය වගේ කරුණු ඔයාලගේ ළඟ තව ඇති තරම් දන්න ඒවා කියන්න පුළුවන්, ඒවා කිව්වට වරදක් නෑ. හරි නේද? තව මොනවා හරි තියෙනවද?
අවු තව මොනව හරි තියෙනවද අහන්න තියන්න තියෙනවද මේ සම්බන්ධයෙන් මොනව හරි ප්‍රශ්න තියෙනවද ඈ නේ නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ කිසිවෙකුටත් ප්‍රශ්න නැති බවයි ඒක නිසා අපි ඉස්සරහට යමු නේද ඊළඟ ප්‍රශ්නය එතකොට ඔන්න පළවෙනි කොටසට ඔයාලා ලියලා ඉවරයි දැන් ඔන්න දෙවෙනි කොටස ලියපු ළමයි ලියපු නැති ළමයි දැන් ගිහිල්ලා ඉන්ටර්වල් එක ගන්න යන්න එපා නේ තව ටිකක් දෙවෙනි කොටස මම ලිව්වේ නෑනේ ඒක නිසා දැන් ගිහිල්ලා තුන්වෙනි කොටස ලියන වෙලාවට මං එනවා කියලා එහෙම යන්න එපා දෙවෙනි කොටසත් අහගෙන ඉන්න ඒ කියන කරුණ හරි ඔයාලට වැදගත් කොයිලාක හරි විභාග වෙලාවේ හරි ඕක මතක් වුණොත් එම ලකුණු එක නෙමෙයි ලකුණු භාගෙත් වැදගත් කැම්පස් එකට යන හීනේ සැබෑ කරගන්න ඒක නිසා මේ ලිව්වේ නැති උනාර කමක් නැහැ මුළු පේපරේම සාකච්ඡා කරගන්න අවසානයේ වෙන කරැඳී ඉන්න ඒ කියන කරුණු මතක් කරන්නේ ඔයාලට වැදගත් වෙන්න පුළුවන් හරි අපි යමු දෙක කොටසේ එක ඉතින් මේකට මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට නවරහදී බුදුගුණ මේ ඊට පස්සේ බුදුන් වහන්සේ මහා කරුණාව ප්‍රඥාව ඒ වගේ ඉගැන්වීම් ටික ආදර්ශමත් නායකත්වයේ විශිෂ්ට ශාස්ත්‍රෘත්වය තාදී බුදුගුණේ පත්මාකාර ජීවිතය ඔබතේ දෙවනි ප්‍රශ්නෙට අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ ගැන දෙන්නේ බොහෝ දුරට මේ වෙනකල් දැන් අලුත් සිලබස් එකකින් හැදිලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ නවරහාදී බුදුගුණ වලින් නේ එතකොට නවරහාදී බුදුගුණ නමයෙන් එක ගාතාවක් ලියන්න ඒ මේ නවරහාදී බුදුගුණ වලින් එකක් ලියන්න තමයි එන්නේ නේ ඊළඟට බුදුන් වහන්සේගේ මහා කරුණාව ප්‍රඥාව නායකත්වය ශාස්ත්‍රුත්වය මේ බුදුන් වහන්සේගේ පත්මාකාර ජීවිතය නිදහස් චින්තනය ඊට පස්සේ අන්‍යාගමික සහනශීලී බව ඔන්න ඔය පාඩම් සෙට් එක සහ චරිත කතා නේ ප්‍රජාපතිය කේමා සැරියුත් ආඳුර මුගලන් ආඳුරනේ ඔය වගේ සෙට් එකක් තියෙනවා අන්නේ ටික තමයි දෙවැනි එක ඇතුළත මේ තාක් ඇවිල්ලා තියෙන්නේ සම්මා සම්බුද්ධ කොහොමද පුතේ සම්මා සම්බුද්ධ කියලා බුදුන් වහන්සේ කියන්නේ බුදුන් අලංකාරයේ කවිය මොකද්ද? තුන්කල් ඉන්නවති පදර සියලු වැටි ඇතඹුලස දනයති එයින සම්මා සම්බුදුන යති. තුන්කල් හිම පැවති පදරුත් සියල්ලොව ඇති අතැඹුලස දැනගති එයින් සම්මා සම්බුදුන යති. නේ එකනේ අහන්න සම්මා සම්බුදු නාමයෙන් හැඳින්වීමට හේතු සාධක තුනක් හේතු සාධක තුනක් කවිය ලිව්වා එතකොට අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් නිසා ඊට ටික මනවින් තමාම අවබෝධ කළේය අවබෝධ කරයි අවබෝධ කරන්නේ යන අරුතේ සම්මා සම්බුද්ධ ලෙස හඳුන්වයි. මෙහෙමයි මෙන්න මෙහෙම ලියන්න බලවක මේ මතක තියාගන්න. අවබෝධ කරගන්න ඕන ධර්මයන් අවබෝධ කරගත් නිසා. අවබෝධ කරගත යුතු සියල්ල. නේ? අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් නිසා වැඩි යුතු සියල්ල වැඩි යුතු සියල්ල වැඩු නිසා නේ අත්හල යුතු සියල්ල අත්හල නිසා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ කියනවා අවබෝධ කරගන්න ඕන ධර්මයන් සියල්ල බුදුන් වහන්සේ අවබෝධ කරගෙන ඉවරයි. වර්ධනය කරගන්න ඕන සියල්ල බුදුන් වහන්සේ වර්ධනය කරගෙන ඉවරයි.
අතාරින්න ඕන සියල්ල බුදුන් වහන්සේ අතහැරලා ඉවරයි. ඒක නිසා සම්මා සම්බුද්ධ බුද්ධත්වයට පත්වලා අවබෝධ කරගෙන නේ. ඉතින් මේ ගාථාව මේ කවියත් ලියලා මේ විදියට හදා ගන්න. ඊළඟට දෙක, බුදුන් වහන්සේගේ මහා කරුණා බුදුගුණයෙන් ලැබිය හැකි ආලෝකය පෙන්වා දෙන්න. බුදුන් වහන්සේගේ මහා කරුණාව ගැන අහන්නේ. ඇති තරම් කරුණු තියෙනවා. මොනවද පුතේ? බුදුන් වහන්සේගේ මහා කරුණාවෙන් අපිට තියෙන ආලෝකය වැදගත් වෙන්නේ ඇයි කියලා අහන්නේ ඉතින්. ඔව්. මොනවද දාන පොයින්ට්? කරුණ මොනවද? දිනචර්යාව. අපිට ප්‍රශ්නේ ආරම්භ කරන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොම? කරුණාව යනු. කරුණාව යනු කියන්නේ මොකද්ද? අනුන්ගේ දුක දැක තමන්ගේ හදවත කම්පාවීම. කම්පාවීම කරුණාව නම් වේ. ඈ පරදුක්කේ සති සාදුනම් හදය කම්පනම් කරෝතිටි කරුණා. පරදුක්කේ සති සාදුනම් හදය කම්පනම් කරෝතිටි කරුණා. කරුණා සිතල හදය. කරුණාසීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහත මොහතම සනරාමර ලෝක කරුන් වන්දේ තං ගති උත්තමන්නේ. වැද්ද අපි දැන් කිව්වේ කරුණාසීතල මේ පර දුක්ඛේ සති. පර දුක්ඛේ සති සාදුනම් හදය කම්පනම් කරෝතිති කරුණා. මේ ඔන්න අපි පළවෙනියටම දානවා කරුණාව යනුවෙන් හඳුන්වන්නේ පර දුක්ඛේ අනුන්ගේ දුක දැකලා සති සාදු උනම් සත්පුරුෂයන්ගේ හදයන් හදවත කම්පනම් කම්පාවටපත් වේද කරෝතිති කරුණා. කරුණාව නම් වෙයි. මේ අනුන්ගේ දුක දැකලා සත්පුරුෂයන්ගේ හදවත කම්පා වෙනවා නම් එය කරුණාව නම් වේ. බුදුන් වහන්සේගේ කරුණාව සර්ව ව්‍යාපී තුන් ලෝකයටම පැතිරුණු කරුණාවක්. බුදුන් වහන්සේගේ කරුණාව මොන වගේද කියලා අපිට ලියන්න පුළුවන්. වදකේ දේවදත්තම් මේ චෝරේ අඟුලි මාලකේ ධනපාලේ රාහුලේ චේව සබ්බත සම මානස. මානසෝ ඔන්න දෙවෙනි පොයින්ට් එක විදියට අපි දානවා. වදකේ දේව දත්තම්හි චෝරේ අංගුලි මාලකේ ධනපාලේ රාහුලෝ චේව සබ්බත සම මානසෝ. මේ වල් දැන් මේව පාඩම්. අපිට ඒක විස්තර කරන්න පුළුවන් කොහොමද? බුදුන් වහන්සේට වින කෙටීමට, බුදුන් වහන්සේ විනාශ කිරීමට පැමිණි දේවදත් තෙරුන්ටත්, ඒ වගේම මුළු කෝසලයම විනාශ කර දහමරික මිනී මරවෙකු අඟුලිමාලටත් නේ බුදුන් වහන්සේ ඝාතනය කිරීමට පැමිණි නාලාගිරි ඇතාටත්, බුදුන් වහන්සේගේ ගිහි කල පුත්‍රයා වූ රාහුල කුමාරයාටත් උන්වහන්සේ කිසිදු වෙනසක් නැතුව සමසිතින් කරුණාව දැක්වුවා. ඒක හරි ලස්සන පාඩයක් කරුණාව ගැන කියනකොට. ඊට පස්සේ අපිට තව දාන්න පුළුවන් බුදුන් වහන්සේගේ දිනචරියාව. දිනචරියාව බුදුන් වහන්සේගේ දිනචරියාව ඇතුලේ තියෙනවා පුතේ මොකද්ද? එක කෑල්ලක් මහා කරුණා සමාපatti ඥානයට සම වැඩිම අලුයම. උදේ පාන්දර බුදුන් වහන්සේ නැගිට්ට ගමන් මොකද්ද කරන්නේ? මහා කරුණා සමාපatti ඥානයට සමවදිනවා.
අද කාටද මගෙන් පිළිසරණක් වෙන්න ඕන කියලා හිතනවා. එහෙම හිතලා උන්වහන්සේ එයාලට පිට වෙනවා. ඒ උන්වහන්සේගේ පැවතිච්ච මහා කරුණා ගුණය නිසා. සර් එතකොට ඒකට මහා කරුණාව ගැන ලිව්වම හරිද? ආලෝකය කිව්වම. මේක මේ අපේ පැත්තට ගලප ගන්න ඕන. නේ? මේ බුදුන් වහන්සේගේ මහා කරුණාවෙන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආලෝකයක් කරගන්න කියන්නේ කියන්නේ. මේක අපේ ජීවිතය ඇතුළටත් ඇතුළත් කරගන්න. මේ බලන්න බුදුන් වහන්සේ මේ වගේ මිනිස්සුන්ටත් මේ වගේ දේවල් මේ බුදුන් වහන්සේ මරන්න ආපු මිනිස්සුන්ටත් නේද බුදුන් වහන්සේ අනුකම්පාව කරුණාව දැක්වුවා නම් තමන්ගේ කුමාරයාට වගේ කිසිම වෙනසක් නැතුව ඒ නිසා අපිත් ඒ ගුණය අපේ ජීවිත ඇතුළට එකතු කරගන්න ඕනේ ඒ ආලෝකය අපිත් අරගන්න ඕනේ මේ බුදුන් වහන්සේගේ ජීවිතය ඇතුළෙන් අපිට ඒක අරගන්න පුළුවන් කියලා අපේ උත්තරය ඇතුලේ ලියවෙන්න ඕනේ ඊට පස්සේ අනිත් අයගේ දුක දැකලා අපේ හදවතක් කම්පාවට පත් වෙන්න ඕන. මේ හිඟන්නේක් එම දැක්කම අපිටත් යම් කිසි දෙයක් දෙන්න හිතෙන්න ඕන. තියෙන ඔක්කොම දෙන්න නෙමෙයි ළඟ තියෙන දෙයින් කොටසක් දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දිනචරියාව බුදුන් වහන්සේ කවුරුවත් නෙමෙයි නෙමෙයි. පටාචාර මට්ට කුණ්ඩලි ඊට පස්සේ කිසා ගෝතමි තව කාටද පිහිට වුණේ රජ්ජුමාලා නේ ඔය හැම පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ ඒ හැමෝටම පිහිට වුණේ බුදුන් වහන්සේ කාගේවත් නෙමෙයි උන්වහන්සේගේ ළඟ තිබිච්ච කරුණාව නිසා එතකොට ඒ ආලෝකය අපිත් අරගන්න ඕන නේ ලැබිය හැකි ආලෝකය පෙන්වා දෙන්න කියලා නෙහන්නේ ඔව් දිනචර්යාව තව සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා කරණීය මෙත්ත සූත්‍රේ නේද කරණීය මෙත්ත සූත්‍රය දිට්ඨා වායේව අද්දිට්ඨා යේච දූරේ වසಂತಿ අවිදූරේ ඌතා වාසම් භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නේ දිට්ඨා වාය දැක්කා වූ නොදැක්කා වූ ළඟ ඉන්න දුර ඉන්න නේ මේ දෙව් බඹ ඒ හැමෝටම බුදුන් වහන්සේගේ කරුණාව එක හා සමානයි ඉතින් ඒක අපේ ජීවිතයට ආලෝකයක් කරගන්න ඕන උන්වහන්සේ ඒ කරුණාව නිසා ආලෝකමත් නේද මේ බුදුන්වහන්සේට වින කරන්න ආපු මිනිස්සුන්ටත් බුදුන්වහන්සේ කරුණාව දැක්වුවා. ඒකෙන් උන්වහන්සේ ආලෝකමත් වෙනවා. ඉතින් ඒක අපේ ජීවිතයටත් එකතු කරගන්න ඕන කියලා මේකේ ලියවෙන්න ඕන. සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා. ආවෝ. ඒක ගන්න පුළුවන්. මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බ පාණිනම් මහා ජයමංගල ගාථා. නේ? මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බ පාණිනා. ඒව ගන්න පුළුවන්. ඇතිතරම් තියෙන කරුණ. ඊට පස්සේ ඔය අස්සෙන් පිහිට වෙච්ච දෙතුන් දෙනෙක් ගැන ලියන්න පුළුවන්. මෙත්තානිසංස සූත්‍රය දැක්කේ නේ. ඔව් මෛත්‍රී වැඩිමේ ආනිසංස. කරුණාව පැතිරවීම කරුණාව පැතිරවීම එම පුද්ගලයාගේ ආශිර්වාදය ආනිසංස දෙන කරුණක් බව හරි හරි ඒක හරි ඔව් ඒක ගන්න පුළුවන් තව එතකොට තර හඳ දානි බික්කවේ ඒක මේ මහණෙනි සියලු සංස්කාර ධර්මයන් ඇසෙන සුළු නොපමාව කුසා දහම් රැස් කරගන්න අවසන් බුද්ධ වචනේ කියන්නේ අර සත්‍යයන් කෙරේ කරුණාව අතුරෝපු එකක් නේ ඒක ගන්න පුළුවන් නේද ඒක නම් අමාරු විපතේ කියන්නේ එහෙම බැලුවොත් එම බුදුන් වහන්සේගේ මුළු ත්‍රිපිටකයේම කරුණාවට අයිති වෙනවා නේ ඒක ටිකක් දුර කරුණක් දැන් හිතන්නකෝ දැන් එහෙනම් මට මෙහෙම එකක් කියනවා බුදුන් වහන්සේ ලංකාවට ආවේ බුදුන් වහන්සේගේ කරුණාව නිසා නේ එතකොට බුදුන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරේ බුදුන් වහන්සේගේ කරුණාව නිසා එතකොට බුදුන් වහන්සේ රජගහනුවර මේ ඔය කිඹුල්වත් නුවරට පිණ්ඩපාතයේ වැඩිය බුදුන් වහන්සේගේ කරුණාව නිසා ඒ අර කරුණාව නිසා තමයි. හැබැයි ඒවා ටිකක් අර දුරස් කරුණු නේ ටික බුදුන් වහන්සේගේ ගත්තම
බුද්ධ දේශිතවම කරුණාව නේ බුදුන් වහන්සේගේ තියෙන වචන ඔක්කොම කරුණාව බුදුන් වහන්සේ එක වචනයක්වත් තවත් කෙනෙක්ට අවඩක් පිණිස දේශනා කළා නැහැ නේ එහෙම ගත්තොත් එම බුළු බුද්ධ චරිතයේම බුළු ත්‍රිපිටකයේම තියෙන මහා කරුණාව තමයි හැබැයි අපි අර සුවිශේෂී ටිකක් ගන්න ඕනේ ඒක මෙහෙම කරගන්න පුළුවන් බුදුන් වහන්සේ 45 වසක් මුළුල්ලේ තමන්ගේ සුඛ විහරණය පැත්තක දාලා මේ තමන්ට සැපවත් ජීවිතයක් ගත කරන්න තිබිච්ච අවස්ථාව වයින් කළා අවුරුදු 45ක් මුළුල්ලේ ධර්මය දේශනා කරමින් ගම් නියම් ගම් සිසාරා වැඩම කිරීමෙන් පෙනී යන්නේ උන්වහන්සේගේ මහා කරුණා ගුණය කියලා අපිට කියන්න පුළුවන් හරි ඔව් දීපංකර පාදමෝලයේදී තම අතරපත් නිවන අත්හරිනුයේ මතු භවයක බුදුන බව ලබා මේ බොහෝ සත්‍යයන් සතරින් උන්වහන්සේට දීපංකර බුදුහාමරයන් කාලේ සත්‍ය අවබෝධ කරගන්න තිබ්බා නේ හැබැයි අරමුණුනේ මොකද්ද මම වගේම මම කැමති මේ ලෝකයේ දුක් විඳින සත්‍යයා සසරින් එතෙර කරවන්න ඒක නිසා මම මේ ආත්මේ නිවන් දකින්නේ නැහැ මම අනාගතයේ දවසක බුදු වෙලා සත්‍යය සසරින් එතෙර කරවල තමයි නිවන් දකින්න කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා දීපංකර පාදමූලේ. ඒක හරි. ඔව්. මේ ටික තමයි නේ. ඔය මහා ගොඩක් කර්ම තියෙන්නේ. හරි. ඔය ටික තමයි කරුණාවට ගන්න තියෙන්නේ. අපි යමු ඊළඟ කොටසට. නිදහස් චින්තනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් මිනිසාගේ දියුණුවට බලපෑ ආකාරය. නිදහස් චින්තනය ගැන ඉගැන්වීම් මිනිසාගේ දියුණුවට කොහොමද බලපෑවේ? ඉස්සෙල්ලාම පුතේ අපි ලියනවා බුද්ධ කාලීන සමාජය ගත් කල නිදහස් චින්තනය යටපත් වූ යුගයකි අවධියකි නේ දේව ඉගැන්වීම් අනුව සමාජයේ ස්වාධීනත්වයේ සත්‍යංගතාවය සිය කැමැත්ත යටපත් වූ යුගයකි කියලා ලියලා ඊට පස්සේ අපි මාතෘකාවට එනවා බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන සමාජගත කරපු දේශනා තුළින් ඒ මොනවාද විදහස් චින්තනයනේ අනිත් ආගම්වල තිබිච්ච මත බිඳ දමමින් විදහස් චින්තනයට ගරු කරමින් උන්වහන්සේගේ දේශනා සමාජගත කරලා තියෙනවා කියලා අපි මුල් ඡේදය ඇතුලේ ලියන්න ඕනේ ඊට පස්සේ ඒ අවස්ථා මොනවද බුදුන් වහන්සේගේ නිදහස් චින්තනය කැපී පෙනෙන අවස්ථා මොනවද කියලා දෙවෙනියට අපි ලියන්න ඕන මොනවද කාලාම සූත්‍රේ කාලාම සූත්‍රේ නේ අනුජානා නෙමෙයි මානුස්ස වේනම පරම්පරාවේ මායිති කියලා යදා තුන් හි කාලාමානේ නිදහස් චින්තනය කියන මාතෘකාවට අදාළව කාලාම සූත්‍රයේ තියෙනවා යදා තුන් හි කාලාමා අත්තනාව ජානෙයාත ඉමේ ධම්මා උසලා ඉමේ ධම්මා අනාවජ්ජා කියලානේ බුදුන් වහන්සේ ඔන්න කාලාම සූත්‍රයේ කාලාම වැසියන්ට දේශනා කරනවා ඔයාලම හරි වැරද්ද තෝරගන්න ඒවා අනිත් අයට පටවන්න එපා මේ දැන් අරය ඇවිල්ලා එක දේශනාවක් කරනවා මෙයා ඇවිල්ලා එක දේශනාවක් කරනවා මොකද්ද හරි එක කියලා හොයාගන්න බැරුව හිටියේ හැබැයි බුදුහාඳුර ඇවිල්ලා දේශනා කරනවා
එකක්වත් කියවපු පමණින් අහපු පමණින් පොතපතේ තිබිච්ච පමණින් ගුරුවරයා කියවපු පමණින් මේ හැම පිළිගන්න එපා තර්කයට එකඟ පමණින් පිළිගන්න එපා ඒවා තමන්ම නුවණින් හිතලා බලලා අවබෝධ කරගන්න කියලා කාලාම සූත්‍රයේ උපදෙස් දෙනවා තව සතර මහා උපදේශ සංකල්ප ඔව් ඒක ඇතුලේ තම චින්තනයට අනුව සිතාබද සිතා බලා කටයුතු කරන ලෙස සඳහන් කර දීගනිකායේ පාලි සූත්‍රය ගන්න බෑද සර්? මීමාංසක සූත්‍රය, තේවිජ්ජ සූත්‍රය, තේවිජ්ජ තේවිජ්ජ සූත්‍රය. මේ ඔය සූත්‍රය කියන ගමන්ම කරුණ ටිකත් ඔහොම කියාගෙන යන්න ඈ. මේ අනිත් ළමයින්ටත් ඇහෙන්න. ඔව් තේවිජ්ජ සූත්‍රයේ තියෙන කරුණ. ගැටලුවක් නෑ කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ. අර කනවල අල්ලාගෙන අන්දයින් වගේ ගමන් කරන්න එපා කියලා කියලා තියෙනවනේ ගුරු සිසු ඒ සම්බන්ධතාවයෙන්. අන්ධ වේණූපමාවනේ ඔතේ විජ්ජ සූත්‍රයේ තියෙන අන්ධ වේණූපමාව කනවල අල්ලාගෙන යන අන්ධය පිරිසක් වගේ එහෙම භාසිත මනු භාසanti වාචිත මනු වාචanti කියපු විදියට කියපු දේ හැමම පිළිගන්න එපා මේ අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා තේවිජ්ජ සූත්‍රය කියනවා. තව ජනක මොග්ගල්ලාන බමුණ මේ ඒ ජනක මොග්ගල්ලාන බමුණට දුන්න උදාහරණ මොකද්ද පුතේ? මොග්ගල්ලාන බමුණ අහනවනේ බුදුහාමුදුරුවන්ගෙන් මේ ඔබ වහන්සේගේ ශාසනයේ දෙදෙනා නිවන් දකින්නේ නැත්තේයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ ගැලුම් කාරයෙක්ෝ මැවුම් කාරයෙක් නෙවෙයි කියලා මම. ඊට පස්සේ මේ කියනවා තුන්හේ කිච්චන් ආතප්පෝ අක්කාතාරෝ තථාගතෝ කියලා. නුඹලා නුඹලා පහකේ ගමන් කළ යුතුය තථාගතයන් වහන්සේ මඟ කියා දෙන්නේ පමණි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරි, ඒක ෂෝක් උදාහරණයක්. ඒක ලියන්න පුළුවන්. තව වීමංසක සූත්‍රයේදී කියනවනේ බුදුදහම වැළඳ ගන්න කලින් බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධද, ධර්මරත්නය සෝක්කාතද, සංඝරත්නය සුපටිපන්නද කියලා සොයලා බලලා පිළිවෙත් පුරන්න කියලා. ඔව්, වීමංසක සූත්‍රය. දැන් ඔය අනිත් ඇයට මේ තමන්ගේ නෝට් එකේ නැති ඒවා ලියා ගන්න පුළුවන් එහෙම මේ වීමංසක සූත්‍රය. ඊට පස්සේ ඒහි පස්සේ කෝ යන ඔව් අවිද් ධර්මය දකින්න කියලා බුදුන් වහන්සේ දේශනා කරනනේ. ඇවිල්ලා බලලා අවබෝධ කරගන්න, පිටින් අතපත ගාලා බුදුදහම වුණත් පරීක්ෂා කරන්න එපා කියලා කියන ඒහි පස්සේ කෝ. හරි, තව රාහුලෝවාදී සූත්‍රය. ඔව්, මොකද්ද කරුණ? ඒකේ සර මේ කිසියම් ක්‍රියාවක් කරන්න කලින් කායිකවත් වාචිකවත් මානසිකවත් තෙවරක් හිතලා වැඩ කරන්න කියලා තියෙනවා. හරි. හරිද, ඔක්කොම කියවුණාද? තව තියෙනවද මොනවා? අරිය පරියේෂණ සූත්‍රයේ කිං සච්ච ගවේසි කුමක්ද කියලා බුදුහාමුදුරුවත් සොයන්නට වුණා නිදහස් චින්තනයෙන් කටයුතු කරලා. අන්න හරි, ඒ කියන්නේ බුදුන් වහන්සේ ගෙදරින් සිද්ධාත් බෝසතාණන් වහන්සේ ගෙදරින් එළියට යන්නෙම නේ 29 වර්ෂයේ අවුරුදු 29 දී බුදුන් වහන්සේ ගෙදරින් එළියට යන්නෙම කිං සච්ච ගවේසි කියලා සත්‍ය කුමක්ද කියන එක පිළිබඳව හොයන්න. එතකොට අරතිවිච්ච බමුණු ඉගැන්වීම් අයින් කළා. ඒ නැත්තම් බුදුන් වහන්සේ පෝෂණය වුණේ කාලෙතිවිච්ච බමුණු ඉගැන්වීම් වලින්නේ. බුදුන් වහන්සේ ඒවත් අයින් කරා. මමම හොයා ගන්නවා. ඉස්සෙල්ලා ගියා ආලාර කාලාම ළඟට. බැලුවා. මට හරියන එකක් නැහැ. යන්න ගියා. උද්දකරාම් පුත්ත හරියන්නේ නැහැ. මං හොයන එක නැහැ. යන්න ගියා.
බුදුන් වහන්සේ තනියෙන් මධ්‍යනය කළා අන්‍ය සත්‍ය අවබෝධ කරගත්ත නිදහස් චින්තනය උන්වහන්සේට මේ ඉවහල් වුණා සත්‍ය අවබෝධ කරගන්නත්. ඔව් කමෙන්ට් එකක් දාලා තියෙනවා. සකිය සූත්‍රයේ සකිය පිළිවෙජය බුදුන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරන බුදුන් වහන්සේ වනාහි ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි ප්‍රශ්න ඇසීමෙන් කලබලයට හෝ කෝපයට පත් නොවන ශාස්ත්‍රූවරයෙකි. ඔව් නිදහස් චින්තනය ගැන කියනෝනේ. උන්වහන්සේගෙන් ඕන දෙයක් අහන්න පුළුවන්. හරි. තව ඔයාලගේ මොනවා හරි තියෙනවද ලියපුවා? දැන් අර උපාලි සූත්‍රයේම පුතෙක් කිව්වා නේ, උපාලි සූත්‍රයේ උපාලි පිරිවැජියා බුදුන් වහන්සේත් එක්ක තර්ක කරන්න එන්නේ නේ. ඊට පස්සේ බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහලා පැහැදිලා අනේ මම වහන්සේගේ දායකයෙක් කරගන්න කියලා කියනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා උපාලි තව විමර්ශනය කරන්න, තව හිතන්න. මේ ඔබ වෙන්නේ කුටේ සුදුසු නොවේ. එකපාර තීරණ ගන්න එක ඔබ වගේ කෙනෙක්ට සුදුසු නෑ. ඒක නිසා තව පාරක් හිතලා බලලා බුදුහාම වැළඳ ගන්න. එහෙම වැළඳ ගත්තත් ජෛන ශාස්ත්‍රවරයාට දීපු දන්වැට කඩ කරන්න එපා කියලා බුදුහාමඳුරෝ දේශනා කරනවා. හරි. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි කාලාම සූත්‍රයේ නිදහස් කාලාම නෙමෙයි මොකද්ද? නිදහස් චින්තනය පිළිබඳ බෞද්ධ ගැන්වීම් මිනිසාගේ දියුණුවට බලපෑ ආකාරය. එතකොට මේ හැම කරුණක් ඇතුළෙම අපේ කියවෙන්න ඕන දෙයක් තියෙනවා නේ. නිකම්ම මේ පොයින්ට් එක විතරක් කියාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. මේ අපි කතා කරපු හැම ප්‍රශ්නෙකම ඒ ප්‍රශ්නෙට අදාළ ටික පොයින්ට් එකෙන් පොයින්ට් එකට ඇතුළත් වෙන්න ඕනනේ. මේ තුලින් පෙනී යන්නේ නිදහස් චින්තනය පිළිබඳ බෞද්ධ ගැන්වීම් මිනිසාගේ දියුණුවට හේතු වී ඇති බවයි කියලා. ඒක ඇතුලේ කියවෙන්න ඕන. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සැරියුත් හිමියන් සතුව පැවති සුවිශේෂී ගුණාංග අධ්‍යයනය කරන්න. සැරියුත් හාමුදුරුවෝ. ඔව්. සැරියුත් හාමුදුරන්ගේ අම්මා කවුද පුතේ? රූපසාරා බැමිණි. සර් නිදහස් චින්තනය හා විමසීම නිද සර් නිදහස් චින්තනය හා විමසීමේ නිදහස කියන්නේ එකක්ද? නිදහස් චින්තනය. ඕ නිදහස් චින්තනය කියලා කියන්නේ නිදහසේ කටයුතු කිරීමට ඇති හැකියාව. විමසීම කියලා එහෙම වෙනම මාතෘකාවක් නෑ. විමසීම කියන්නේ මේ විමසීම නේද හරි වචනේ? විමසීම කියලා පාඩමක් නම් නැහැ. විමසීමේ නිදහස කියලා පාඩමක් නැහැ පුතේ. නිදහස් චින්තනය තමයි පාඩම. ඒක ඇතුලේ තියෙන කරුණු තමයි ඉතින් මේ විමසීමේ නිදහස බුදුන් වහන්සේ ලබලා දීලා තියෙනවා. අපි කතා කරේ සැරියුත් හාමුදුරුවනේ. සැරියුත් හාමුදුරුවන්ගේ චරිත ලක්ෂණ. එතකොට අම්මා සාරි බැමිණිය, සහෝදරිය චාලා, උපචාලා, සිසූප චාලා. සැරියුත් හාමුදුරුවන් ගිහි කාලේ නම මොකද්ද පුතේ? උපතිස්ස. තව මොනවද කරුණු තියෙන්නේ? කරුණු ටික ලියාගෙන අපි කතා කරමු මොනවද චරිත ලක්ෂණ කියලා. එතකොට සැරියුත් හාමුදුරුවෝ ඊට පස්සේ අපිට අහු වෙන්නේ කොහෙන්ද? ගිරක්ක නාලන්දාව ගමේ ඉපදී. නාලන්දාව ගමේ තමයි ඉපදෙන්නේ නේ.
නාලන්දාවේ. නාලන්දා ගමේ ඉපදෙන්නේ. එතකොට එයයි කෝලිය උපතිස්ස දෙන්න යනවා ගිරග්ග සමජ්ජ නාට්‍යයක් බලන්න. ඒක බල්ල ඉවර වෙලා තමයි කලකිරෙන්නේ. එතකොට මේකේ අපෙන් අහන්නේ සුවිශේෂී ගුණාංග. එතකොට එයාලට තිබුණාර අනිත් අය අතරින් සත්‍ය අඳුරගන්න පුළුවන් හැකියාවක්. මේ සමහර විට නාට්‍යයක් බැලුවට පස්සේ සමහර මිනිස්සු ඒකට ලොල් වෙනෝනේ. දැන් අපි චිත්‍රපටියක් බල්ලා ඒක ගැන හිතනවා, ආපු අනිත්‍යයි අනිත්‍යයි මං යනවා මහාන වෙන්න කියලා. අපි මහාන වෙන්න යනවා චිත්‍රපටියක් බලලා නෑනේ, ඒ තව එකක් බලන්නනේ හදන්නේ. එතකොට අන්න එයාලගේ තිබිච්ච සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ තිබිච්ච භෞතික සම්පත්වල අර නාට්‍ය ඇස කන නාසය දිව ශරීරයේ පිනවන දේවල් වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව එයාලා ජීවත් වෙලා තියෙනවා. මේ උපතිස්ස බමුණා පිළිවැදියා මුලින් බමුණු ආගමේනේ, අම්මත් බමුණු, එයාලත් බමුණු, ඇලීම් ගැටීම් වලින් තොරව ජීවත් වෙලා තියෙනවා කියලා. ඒක සුවිශේෂී ගුණාංගයක්. ඊට පස්සේ එහෙම යනකොට දෙන්නා පාරවල් දෙකකින් යන්න හිතා ගන්නවා. අන පාරවල් දෙකකින් යනවා. ඊට පස්සේ පාරවල් දෙකකින් ගියාට පස්සේ කවුද හම්බේ? හාමුදුරුවෝ. අස්සජී හාමුදුරුවෝ. අස්සජී ආඳුරු හම් වෙනවා. මේ අස්සජී ආඳුරු හම් වෙලා මොකද්ද දේශනා කරන්නේ? යේ ධම්මා හේතු සංහේතු පතගසෝ අසේ තේ සංජයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. සමනෝ මහා ශ්‍රමණයන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙනවා කියලා කියනවානේ. එතකොට ඒක අහලා මේ උපතිස්ස පිරිවැජියා බුදුන් වහන්සේ ළඟට යන්නේ නැහැ, ආයෙ දුවනවා තමන්ගේ යාළුව හම්බෙන්න. ඔන්න සුවිශේෂී ගුණාංගයක් නේ, යහපත් කල්යාණ මිත්‍රයන්ගේ ලක්ෂණයක්. තමන්ට යහපත් ධර්මයක් එකතුනාට පස්සේ තමන්ගේ යාළුවාටත් ඒ පිළිබඳව දැනුවත් කළා. යාළුවත් එක්ක තමයි බුදුන් වහන්සේ හම්බ වෙන්න යන්නේ. ඒක තවත් ලක්ෂණයක්. ඊට පස්සේ ඔහොම ගියාට පස්සේ ඊළඟ කාරණය තමයි අපිට හම්බ වෙන්නේ සැරියුත් ආඳුරෝ සහ මුගලන් ලෙසින් පැවිදි භාවයට පත් වෙනවා නේ. එතකොට භික්ෂු ශාසනයේ පැවිදි වෙනවා, ඒකත් සුවිශේෂී ලක්ෂණයක්. තනතුරු දෙකක් ලැබෙනවා දෙන්නට බුදුන් වහන්සේගේ අග සෞ දෙනම විදියට නේ, සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනම. ඊට පස්සේ ලබපු තනතුර ධර්ම සේනාධිපති තනතුර, ධර්ම සේනාධිපති තනතුර සහ මහා ප්‍රඥාවන්තයන් අතර ප්‍රඥාවන්තයින් අතර අග තනතුර නේ, ධර්ම සේනාධිපති තනතුර සහ ප්‍රඥාවන්තයින් අතර අග තනතුර ලැබුවා. ඒකත් උන්වහන්සේගේ සුවිශේෂී ලක්ෂණයක් විදියට ගන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ මේ නිහතමානී ගුණේ. ඔව් පුතේ. නිහතමානී ගුණේ. නිහතමානී ගුණේ. ඔව්. ඔව් කොච්චර මේ තනතුරු ලැබුණත් ඒවෙන් උඩ ගුණේ නැහැ. නිහතමානී ගුණේ උන්වහන්සේ ළඟ තිබුණා. ඊට පස්සේ අර ධර්මය ව්‍යාප්ත කිරීමට ඇති උනන්දුව නේ? උන්වහන්සේලා දෙන්නගේ තිබුණා ධර්මය ව්‍යාප්ත කරන්න මා මනා උනන්දු ඇති. ඒ කියන්නේ අර ඒක සනාථ වෙනවා, සහෝදරිය තුන් දෙනා පැවිදි කරවනවා මේ චාලා උපචාලා සිසු උපචාලා පරිබ්‍රාජිකය විදියට හිටියේ එයාලා පැවිදි කරවනවා. ඊට පස්සේ අම්මා බෞද්ධ උපාසිකාවක් බවට පත් කරනවා පිරිනිවන් පාන්න කලින් නේ. ඉතින් අන්නේ නිසා උන්වහන්සේ තමන් විතරක් නෙමේ තමන්ගේ පවුලේ අය පවා සත්‍යයට නැඹුරු කරවලා ධර්මයේ අවබෝධ කරවලා තමයි පිරිනිවන් පාන්නේ. එකක් තිවිච්ච සුවිශේෂී ගුණයක්. තව ගැඹුරු දහම් කරුණු සරල ලෙස විස්තර කිරීමේ හැකියාව. ගැඹුරු දහම් කරුණු සරලව විස්තර කිරීමේ හැකියාවක් තිබුණා.
මේ සැරියුත් හාමුදුරන්ට උන්වහන්සේ දේශනා කරපු දේශනා මේ ගැඹුරු ධර්ම දේශනා සංගීති සූත්‍රය, දසුත්තර සූත්‍රය, සච්ච විභංග සූත්‍රය නේ? ඔව්. සූත්‍රය. සංගීති සූත්‍රය, දසුත්තර සූත්‍රය, සච්ච විභංග සූත්‍රය. ඒ වගේ ගැඹුරු සූත්‍ර දේශනා තමයි සරියුත් හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මේවා ත්‍රිපිටකයේ තියෙන සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු දේශනා. එක වෙලාවක මේ සූත්‍ර තුනෙන් එකක් මට මොකද්ද කියලා මතක නැහැ. බුදුන් වහන්සේට උදරාබාධයක් බුදුන් වහන්සේට උදරාබාධයක් හැදුනට පස්සේ ධර්මයේ දේශනා කරගන්න අමාරුයි. ධම්මසභා මණ්ඩපයේදී බුදුහාඳුර දේශනා කරන සරියුත් හාඳුරන්ට සාරිපුත්තය මට දැන් හරි අපහසුයි මේ ධර්ම දේශනාව ඔබ වහන්සේ සිද්ධ කරන්න. අන්න සරියුත් හාඳුරෝ මේ ඒ පිරිසට සිව්වනක් පිරිසට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේ සූත්‍ර තමයි මේවා. සච්චිබංග සූත්‍රය. සච්චිබංග සූත්‍රයනේ. ආ හරි වෙන්න ඇති. මජ්ක්‍ධිමනිකායේ සම්මා දිට්ඨි සූත්‍රය. එකත් සරියුත් හාමුදුරුවෝද? තව මොනවද ඔයාලා ලියපු කරුණු? ගුරු ගෞරවේ. ආ ගුරු ගෞරවේ. තව ගිලානෝපස්ථානයට කැතිවීම. උදාහරණයක් ඒවා තියෙනවද? යසෝදරා දේවියට අර උදරාබාධය හැදුණු වෙලාවේ කැඳ ලබා දෙන්න කටයුතු කරලා තිනවා පිණ්ඩපාතය වැඩලා. ඒ වගේ තව අර සමිද්ධිගුප්ත හිමිට කුෂ්ට රෝගයක් වැදිලා තිබුණ වෙලාවකත් උන්වහන්සේටත් උපකාර කරලා තිනවා. ඔව් මව සුමකට ගැනීම. ඔව් ඒකත් හරි. දැන් මව බ්‍රාහ්මණ කාන්තාවක් නේ. ඇයට යහපත් දේවල් උගන්නලා සත්‍ය වටහලා දෙන්න ක්‍රියා කරලා තියෙනවා. ඔව් ඉවසීම. හරි. ඉතින් ඔන්න ඔය වගේ සුවිශේෂී ගුණාංග සරියුත් හාමුදුරන්ගේ චරිතය තුළින් අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ සදාචාරවත් සමාජය බිහි කිරීමට නීතිගරුකත්වය සහ සහජීවනය ඉවහල් කරගත හැකි ආකාරයේ බෞද්ධ ඉගැන්වීම් ඇසුරෙන් පෙන්වා දෙන්න. නීතිගරුකත්වය සහ සහජීවනය සදාචාරවත් සමාජයක් ඇති කරගන්නේ. සදාචාරවත් සමාජයක් ඇති වෙන්න කොහොමද නීතිගරුකත්වය සහ සහජීවනය ඉවහල් වෙලා තියෙන්නේ? දැන් පුතේ සමාජයේ නීතියක් තියෙනවා. දැන් අපේ ලංකාවේ උනත් නීතියක් තියෙනවා නේ. හැබැයි බුදුදහමේ විනය නීති පනවල තියෙනවා. ඒතකොට බුදුදහම ඇතුළේ වෙනමම නීතියක් තියෙනවා. ඒතකොට ඔන්න ඔය බුදුදහමේ තියෙන නීති කොහොමද සදාචාරවත් සමාජයකට උපකාරී වෙන්නේ? බුදුදහම ඇතුළේ දැන් අපි පොල් ගෙඩි දෙකක් හොරගම් කරත් එම පොලිසියට ගිහිල්ලා නඩු අහලා අනිත් පැත්තෙන් දඬුවම් ලබල් දෙනවා නේ. බුදුදහම ඇතුළේ පොල් ගෙඩි දෙකක් හොරගම් කරොත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සොරකම් කිරීමෙන් වැළකෙමි කියලා ශික්ෂාපදයක් අපි සමාදන් වෙනවා නේ. ඉතින් අර අපිම හදාගන්නවා නීතියක්. මේ මම මේක කරන්නේ නැහැ. ඇයියේ? සමාහයට අපාය යන බයෙන් වෙන්න පුළුවන් නේ. වගේ නීති හදාගෙන තන භික්ෂුන් වහන්සේලාට වෙනම නීති තිබිලා තියෙනවා නේ. පරාජිකා කියලා මහා විශාල නීති තිබිලා තියෙනවා. ඒක කැඩුවොත් දැන් භික්ෂුත්වයක් නැති වෙලා යනවා නේ. ඒ වගේ මහා මේ බරපතල නීති රීති බුදුදහමේ තිබිලා තියෙනවා. එහෙම නැත්නම් පොඩි පොඩි ඒවත් තිබිලා තියෙනවා. චපු චපු කාරකම් මුංජි සාමීති සික්කාකරණීය චපු චපු ගාල සද්දය නගමින් ආහාර ගැනීමෙන් වලකිමි. ඊට පස්සේ අතේ මේ ඇඟිලි වලට උඩට එනකම් බත් මෙහෙම මිරිකන්නේ නැතුව කනවා. ඒ වගේ පොඩි පොඩි නීති රීති තිබිලා තියෙනවා.
අපි එතකොට මේකට උත්තරයක් ගොඩනගා ගන්නේ සදාචාරවත් සමාජයක් බිහි කිරීමට නීතිගරුකත්වය හා සහජීවනය. සහජීවනය හැමෝත් එක්කම එකට සහයෝගයෙන් ජීවත් වෙන එකනේ. සදාචාරවත් සමාජයට කොහොමද වැදගත් වෙන්නේ? පළවෙනි කෑල්ල නීතිගරුකත්වය. දැන් ඔයාලට මතකද අපිට අග්ගඤ්ඤ සූත්‍රයේදී සඳහන් වෙනවා ලෝකය පළවෙනියටම නිර්මාණය වෙනකොට මිනිස්සු නීති රීති භාවිතා කරලා තියෙනවා නේ. ලෝකේ ආරම්භයේ පටන් මිනිස්සු නීති රීති මත තමයි සමාජය දුවලා තියෙන්නේ. ඒ කියන්නේ පාලකේ පත් කරගන්නේ කොහොමද පුතේ? සමූහයකගේ ඔව් සාමූහිකව කතා කරලා එක්කෙනෙක් පත් කර ගන්නවා. එයාට කියනවා මහා සම්මත කියලානේ. ඒ පාලකයාගේ වගකීම වෙන්නේ මොකද්ද? සම්මා පබ්බාජේ තබ්බම් පබ්බාජෙය්‍ය සම්මා ගරහිතබ්බං ගරහෙය්‍ය සම්මා කීඊ තබ්බං කීයෙය්‍ය. ඒ ටික පාඩම් කළා නේද? සම්මා කීඊ තබ්බං කීයෙය්‍ය සම්මා ගරහිතබ්බං ගරහෙය්‍ය සම්මා පබ්බාජේ තබ්බං පබ්බා ජෙය්‍ය. ඒ කියන්නේ හික්මවන්න ඕන කෙනා හික්මවිය යුතුය, ගැරහිය යුත්තාට ගැරහිය යුතුය, රටින් නෙරපිය යුත්තා නෙරපිය යුතුය. හික්මවන්න ඕන කෙනා හික්මවලා හදා ගන්න ඕන. කාට හරි බැනලා හදා ගන්න ඕන නම් එයා බැනලා හදා ගන්න ඕන. කවුරු හරි කෙනෙක්ට එතන ඉන්න බැරි නම් පළවෙනි පාර දෙවෙනි පාර කියලා අහන්නේ නැත්නම් එයා නෙරපා හරින්න ඕන. බුදුදහම ඇතුලේ මේ විදියටම තමයි විනය නීති හැදිලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේට හික්මවනවා නේ, හද වැරද්දක් කරාට පස්සේ බුදුන් වහන්සේ වැරද්ද හදන්න බලනවා. සමහර වෙලාවට බුදුන් වහන්සේ බැනලා තියනවා, ඒකට බැනලා හදා ගන්න බලලා තියනවා. බැනලා හදා ගන්නත් බැරි නම් භික්ෂු ශාසනයෙන් නිරපාහැරලා තියනවා, අයින් කරලා තියනවා නේ. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේ තමයි අර මේ විනය නීති නිර්මාණය කරගෙන තියෙන්නේ බුදු සසුන ඇතුළෙත්. තව ලියපුවෝ කියන්න, ගැටලුවක් නැහැ. හරිද වැරදිද බලාගන්න. මොනවද ලිව්වේ? සප්තපරිහානීය ධර්ම. සප්තපරිහානීය ධර්ම, සප්තපරිහානීය ධර්ම බුදුහාඳුරෝ අනුමත කරනවා නේ. මේක එකක් පොයින්ට් එකක්. සප්ත අපරිහානීය ධර්ම අනුමත කිරීම. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා නිතර නිතර මේ රැස් වෙන්නේ. ඒක නීතියක් ඒ රටේ. මේ වජ්ජීන්ගේ රටේ නීතියක්. සමගිය සාකච්ඡා කරලා සමගිය විසිර යන්න. නොපෙනවූ පනත් නොපනවන්න, පෙනවූ පනත් ආරක්ෂා කරගන්න. ඊට පස්සේ කුල කාන්තාවන් ආරක්ෂා කරගන්න. වැඩිහිටි අවවාද පිළිපදින්නේ. මේවා කරාට පස්සේ බදහල් දෙන්නේ සදාචාරවත් සමාජයක්. එතකොට ඇත්තටම මේ සදාචාරවත් සමාජයක් බිහි කරගන්න මේවා අවශ්‍යයිනේ. මනුස්සයෙක් වැරදි වැඩක් කරනවා නම් ඒකව හික්මවා ගන්න ඕන. මොකද කියලා හදා ගන්න ඕන. එහෙම නැත්නම් ඒක නිතර නිතර වැඩේ කරන්න ගත්තොත් එම සමාජයේ
දුසිරිතෙන් පිරෙනවා. ඊට පස්සේ එයාට ගරහන්න ඕන නම්, එයාට බනින්න ඕන නම් එයා බැනලා හදා ගන්න ඕන. දැන් අර කන්ද සූත්‍රය ඉන්න බල ඔකට ෂෝක් උදාහරණයක් තියෙනවා. වාට මතකද අර මේ 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 වාට මතකද මතකද આવත් මං කියන්න. බුදුන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයෝ ඉක්මවා ගන්න බැන්න කියලා මා මේවා ඉගෙනගෙන තියනවාද? අර මේ 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 බුදුන් වහන්සේ ළඟට එනවා මිනිස්සෙක්. එයාගේ අතේ ඉන්නවා දරුවෙක්. ඒ දරුවගේ උගුරේ ගලක් හිර වෙනවා. ඊට පස්සේ එයා අහනවා බුදුන් වහන්සේ අනිත් අයට බනිනව නේද කියලා. වාට ඒ සම්බන්ධයෙන් කතාවක් මතකද මොකක් හරි? මටත් මතක නෑ, මතක් වුණොත් කියන්නම්. හරි, මේකෙදි ඒ කියන්නේ බුදු දහම ඇතුළේ විනය ශික්ෂා භාවිතා කරලා තියෙනවා හික්මවා ගන්න. ඒ නීති රීති පනවල තියෙනවා. එහෙම කරොත් තමයි සදාචාරවත් සමාජයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්තම් ඒ සමාජය පිරිහිලා යනවා. මේ සප්තපරිහානීය ධර්ම ඇතුළේ බුදුන් වහන්සේ ඒවා අනුමත කරන්නේ ඇයි? එහෙම නැත්තං ඒ සමාජය පිරිනව. දැන් බලන්නකෝ, වජ්ජීන් අනුගමනය කරපු සප්තපරිහානීය ධර්ම ඒ එයාලගේ රට ආරක්ෂා කරගන්න කාටවත් බිඳවට්ටන්න බැරි වෙන්න ඒක හේතු වෙලා තියෙනවා. අජාසත් රජතුමා අවුරුදු 16ක් වජ්ජි රාජ්‍යයට එරෙහිව සටන් වදිනවා. හැබැයි අල්ලගන්න බෑ නේ. ඇයි ඒ? අර සප්තපරිහානීය ධර්ම නිසා. ත්‍යාන බුදුහාඳුර අනුමත කරනවා නීතිය කියන එක තියෙන්න ඕන සදාචාරවත් සමාජයක් ගොඩනගා ගන්න. එයාලා හදාගෙන තිබු වැඩිහිටියන්ට ගරු කළ යුතුය නේ, අනිවාර්යෙන් ගරු කරන්න ඕන වැඩිහිටියන්ට. ඒක නීතියක් වශයෙන් හදාගත්ත එයාලා. ඊට පස්සේ කුල කාන්තාවන් ආරක්ෂා කරගත යුතුය. අන්තඃපුර දාගෙන කාන්තාව 500 600 තියාගන්නේ නැහැ. අපි කාන්තාව ආරක්ෂා කරගන්න ඕන. එතකොට තමයි සමාජයේ සදාචාරවත් වෙන්නේ නේ. යන්න විනය නීති පැනවීම සදාචාරයේ සමාජය සදාචාරවත් සමාජයක් ගොඩනගන්න ඉවහල් වෙලා තියෙනවා. තව ඔව් තව මොනවද ඔයා ලියපු ඒවා කියන්න. ශාසනයේ ඇත් අනුජානාය භික්කවේ ඒක ගන්න පුළුවන්. මේ අනුජානාය භික්කවේ වස්විසීමේ ප්‍රඥප්තියනේ, වස්විසීමේ ප්‍රඥප්තිය. ඒක පුතේ අපිට ගන්න වෙන්නේ මේක මේ දෙවෙනි කොටසට, සහජීවනය කියන කෑල්ලට. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස සහජීවනයට ඉවහල් කරගත හැකි ආකාරය. ඒ කෑල්ල එතන ගමු.
අපිට තව මේකට දාන්න පුළුවන් බුදුදහම ඇතුළෙත් විනය කියන එක අංක එකට තියෙනවා. ඒ විනයෝ නාම විනයෝ නාම සාසනස්ස ආයු සාසනස්ස ආයු විනයෝ නාම සාසනස්ස ආයු මේක අපි පස්සට ලියමු. විනයෝ නාම සාසනස්ස ආයු අන්න බුදුන් වහන්සේ දේශනා කරනවා විනය තමයි සාසනයේ පැවැත්ම. ඒක නිසා විනය අංක එකට තියාගන්න ඕනේ නේ. දැන් වර්තමානයේ වුණත් සමාජයේ භික්ෂු සමාජයේ වුණත් සාමාන්‍ය සමාජයේ වුණත් විනය නැති වුණාම හරි ගැටලුනේ. හික්මීමක් තියෙන්න ඕන. හික්මීම කියන්නේ මේ මෙහෙම මැටි පිළිමේ තියාගෙන හිටපු වගේ ඉන්න ඕන කියන එක නෙමෙයි නේ. මේ පාර යනකොට හික්මීමක් තියෙන්න ඕන. පාර යනකොට මෙහෙම මෙහෙම කර කර ගියොත් එම නේ, අර පැත්තෙන් බස් එකක් ගියොත් එම අත තියේ බස් එකේ, මේ පැත්තෙන් මොකක් හරි තිබ්බොත් එම ලයිට් කණුවක් තිබ්බොත් එම ලයිට් කණුව. ඒතකොට සාමාන්‍ය විදිහට පාර යනකොට අපිට විනයක් තියෙන්න ඕන නේ. පාර යනකොට අපි දකුණු පැත්තෙන් යන්නේ, ඇයි ඒ වම් පැත්තෙන් ගියොත් වාහනවල හැප්පෙනවා. තියන්න විනය නීති ආරක්ෂා කර ගැනීම සදාචාරවත් සමාජයක් ගොඩනගා ගන්න ඉවහල් කරගන්න පුළුවන්. භික්ෂු සාසනයේත් එහෙමයි. විනය කියන එක අංකයකට දාලා තියෙන්නේ සාසනය පවතින්නේ විනය මත නිසා. හරි. තව මොනවද යාලි මේ? පැවිදි විනය. පැවිදි විනය ගත්තම් පැවිදි විනය සහ ගිහි විනය කියලා දෙකක් තියෙනවා. ගිහි විනය සහ පැවිදි විනය. ගිහි විනයට අපිට ඔය මේ පංච සීලය, මේ අට සීලය, ඒ වගේ වෙන අපි හික්මෙනවා. අපිම අපේ හික්මීමක් ඇති කරගන්නවා. පැවිදි විනය ඊට වඩා ටිකක් තදයි නේ. පැවිදි විනය ඇතුලේ සේකියා තියෙනවා, සංඝාදි ශේෂ තියෙනවා, දුකුලා ඇවැත් කියලා තියෙනවා. සේකියා සංඝාදි දුකුලා ඇවැත් ඔන්න ඒ වගේ විනය පැත්තෙන් භික්ෂුන් වහන්සේලාට ටිකක් දැඩි විදියට තියෙන අර මං කිව්වේ සද්ද කර කර දානේවල් දන්නේ නැහැ නේ. පාරේ යනකොට අතපය වන වන පාරේ යන්නේ නැහැ. ඒවා විනය නීති. එතකොට ඒවා සදාචාරවත් සමාජයකට ඉවහල් වෙන්නේ කොහොමද කියලා අපි අපේ උත්තරය ඇතුලේ ගොඩනගන්න ඕන. ඊට පස්සේ අර සහජීවනය කියලා තවත් කියලා තියෙනවනේ. සදාචාර සමාජය බිහි කිරීමට නීතිගරුකත්වය සහ සහජීවනය. ඔන්න අනිත් අය සමග සහජීවනය ගොඩනගා ගැනීම සදාචාර සමාජයකට ඉවහල් වෙනවා. අපි ඒකට ලියනවා වස් විසීමේ ප්‍රඥප්තිය. වස් විසීමේ ප්‍රඥප්තිය මොකද්ද? අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුම්. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුම්. මොකද්ද කියන්නේ බුදුහාමරෝ? මහණෙනි මම අනුදැන වදාරනවා වස් කාලයේදී එක තැනක වස් වාසය කරන්න. ඒකට හේතුව මොකද්ද? ඔව්,
හේතුවක් නැද්ද? කවුරු හරි කියන්න බලන්න. හේතුවක් නැහැ. නිකම්ම වස්සසන්න කියලා කිව්ව බුදුහාඳුරෝ. ඈ හේතුව තමයි ඔව් ජෛන ශාසනයේ තියෙනවා මොකද්ද වැසි කාලයේදී කුඩා සතුන් පාග පාග යන්නේ නැහැ කියලා විනය කර්මයක්. එතකොට එයාලා හිතනවා ගස් කොළන් වලටත් පණ තියෙනවා, කුඩා කුමි සත්තු මැරුණොත් ඒත් පව් සිද්ධ වෙනවා. ඒක නිසා වැහි කාලය කියන්නේ ලා තනකොළ ලියලාන පොළොව යට තීටෙන කුඩා සත්තුන් උඩට එන කාලය. ඒ කාලයේදී එක තැනකට වෙලා ඉන්න ඕන කියලා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට එයාලා දෝෂාරෝපණය කරනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ මෙන්න මේක ආරංචි වෙලා බුදුන් වහන්සේට තමන්ගේ ශ්‍රාවකයාට දේශනා කරනවා, මහණෙනි මේ වැහි කාලයේ එක තැනක වස්වාසය කරන්න. ඉතින් ඇයි බුදුන් වහන්සේ එහෙම දේශනා කරේ? බුදුන් වහන්සේට ඕනනම් තිබ්බනේ අනේ මේ ජෛනාගමට පිස්සු කෙලින්න කියන්න, බම්බු ගහ ගන්න කියන්න, අපි අපේ වැඩේ කරගමු නේද, අපි ධර්මයේ ප්‍රචාරය කරමු කියලා බුදුන් වහන්සේට මේ ඉන්න තිබ්බා. හැබැයි උන්වහන්සේ එහෙම කරේ නෑ. අනිත් ආගම් එක්ක සහජීවනයෙන් කටයුතු කරා. ඇයි ඒ? සදාචාරවත් සමාජයක් ගොඩනගා ගන්න ඒක ඉවහල් වෙන නිසානේ. හරි, ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ඉබම් පේනවනේ අන්‍යාගමික ආශ්‍රම කරා වැඩමවීම. අන්‍යාගමික ආශ්‍රම කරා වැඩමවීම. උදාහරණ මම මුලින් කිව්වා. ඔව් මොනවටද බුදුන් වහන්සේ කියපු ආශ්‍රම? පොට්ටපාද බමුණාගේ අසපුවට. පොට්ටපාද බමුණාගේ අසපුවට. තව සකුළුදායි පිරිවැජියාගේ අසපුවට. සකුළුදායි පිරිවැජියාගේ අසපුවටනේ. පොට්ට පාද සකුළු දායි පරිත්‍රාජක ආරාම වලට ගිහිල්ලා බුදුන් වහන්සේ යාලත් එක්ක යාලගේ ධර්මෙ මේ යාල කියන දෙයට ඇහුම්කන් දීලා ඉස්සෙල්ලාම කරන්නේ ගියපු ගමන් මේ මගේ දර්ශනේ මේකමම කියන්නේ හේතුඵලවාදය කියලා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරගෙන ගියේ නෑ. ඉස්සෙල්ල යාල කියන දේ අහගෙන හිටියා. යාල මොකද්ද කියන්නේ? හරි, ඕකට මෙන්න මෙහෙමයි කියලා බුදුන් වහන්සේ ඊට පස්සේ ධර්මයේ දේශනා කරනවානේ. ඒ වගේ සමාජයේ සදාචාරය වර්ධනය කරගන්න බුදුන් වහන්සේ අන්‍යාගමික ආශ්‍රම කරා ගිහිල්ලා එයාලත් එක්ක සුහදශීලීව කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ සදාචාරාත්මක සමාජයක් ගොඩනගා ගන්න කොහොමද සහජීවනයේ ඉවහල් වුණේ? අර උපාලි ගෘහපතියගේ කතන්දරේ. උපාලි උපාලි ගෘහපතියගේ කතන්දරේ මොකද්ද? මං කත් ඉස්සෙල්ලත් කිව්වේ මේ උපාලි ගෘහපතියා ජෛනාගමේ දායකෙක්. බුදුන් වහන්සේගේ ධර්මය අහලා බුදුදහම වැළඳ ගන්නවා. හැබැයි බුදුහාඳුරෝ දේශනා කරනවා ජෛනාගමට දීපු දන් වැට එහෙම්මම පවත්වාගෙන යන්න, ඒක කඩ කරන්න එපා. ඔන්නම් බුදුන් වහන්සේට කියන්න තිබ්බා, උපාලි ඔයා මේ භික්ෂු ශාසනයට දන් දෙන්න, ඔයා මොකටද මේ ජෛන ශාසනයට දන් දෙන්නේ? නේද? ඔයා බෞද්ධයෙක් වෙන්න, අපේකට ගරු කරන්න කියලා කියන්න තිබ්බා. හැබැයි බුදුන් වහන්සේ එහෙම කරේ නැහැ. අන්‍යාගමික ආශ්‍රමවලට ගරු කිරීමේ මේ පුරුද්දක් උන්වහන්සේට තිබුණා. ඒක සමාජයේ සදාචාරවත් කරගන්න, ඉවහල් කරගන්න පුළුවන්. එතකොට මේ පොයින්ට් ඇතුලේ හැම එකක් ඇතුලේම ඒක කියවෙන්න ඕන නැවත නැවත. මේ තුලින් සමාජයේ සදාචාරවත් කරගන්න පුළුවන්. අන්‍යාගමිකයත් එක්ක සුහදතාවය වර්ධනය කරගත්තම
සමාජය සදාචාරවත් කරගන්න පුළුවන්. ගැටුම් වලින් අඩු වෙන සමාජයක් නිර්මාණය වෙන්නේ. අනිත් අයගේ බසට කන් දෙනවා නේ. ඉතින් මම අර නෝට් එකක් ලියන විදියට හැමදේම කියවන්නේ නැහැ. අදාළ පොයින්ට් ටික විතරක් දීලා තියෙන්නේ ඔයාලට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් විදියට. හරි. ඉතින් ඔන්න ඔය වගේ කරුණු ටිකක් අපිට ඒකට යොදා ගන්න පුළුවන්. හරි නේද? ඊළඟට තුනනේ තුන්වෙනි ප්‍රශ්නය. යෝචේ වස්ස සතන් ජීවේත් කියව බලන්න ලියපු අය. ඔව් තුන්වෙනි ප්‍රශ්නේ කවුරුවත් ලියලා නැද්ද? යෝචේ වස්ස සතන් ජීවේ කුසීතෝ හීන වීරියෝ එකහන් ජීවිතන් සෙයෝ විරිය මාරහතෝ දල්හ දල්හ. ක්‍රියාමාරකතෝ දල්හම් අනේ යෝචේ වස්ස සතන් ජීවෙත් කුසීතෝ හීන වීර්යං ඊකාහං ජීවිතං සෙයෝ විරියාමාරකතෝ දල්හම්. යෝචේ වස්ස සතන් ජීවෙත් යෝචේ යම් කෙනෙක් වස්ස සතන් වර්ෂ 100ක් ජීවෙත් ජීවත් වෙනවද? යමෙකු වර්ෂ සියයක් ජීවත් වෙනවද? කුසීතෝ හීන වීරියෝ කම්මැලි කමි කම්මැලි කමින් වීරියෙන් තොරව නේ යමෙකු වර්ෂ 100ක් ජීවත් වෙනවද? වීරියෙන් තොරව කම්මැලි කමින් ඒකටම අපි කියන්න ඕන කලක් නැත. කලක් නැත. ඒකාහං ජීවිතං සෙයියෝ එක් දිනක් ජීවත් වෙනවද? මේ මිරියා මාර්ගතෝ දල්හං මාර්යා පරාජ කිරීමේ අදහසින් ජීවත්වීම වටී. කොහොමද? විරියා මාර්ගතෝ දල්හං මාර්යා පරාජ කිරීමේ වීරියෙන් යුක්තව මාර්යා පැරදවීමේ වීරියෙන් යුතුව
අන්නේ විදියට මම ඔයාලට කියලා දීලා තියෙනවා ධම්මපදයේ ගාථා 20 ඔයාලට පාඩන්නම් අනිවාර්යෙන් තේරුම් 20ට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ ධම්මපදයේ ගාතාව ඇතුළෙම තේරුම තියෙනවානේ යෝචේ වස්ස සතං ජීවේති යම් කිසි කෙනෙක් වර්ෂ 100ක් ජීවත් වෙනවද කුසීතෝ හීන වීරියං කම්මැලි කමින් කුසීතව මේ වීරියෙන් තොරව හීන වීරියං වීරියෙන් තොරව වැඩක් නැත ඒකාහං ජීවිතං සෙයෝ එක දවසක් ජීවත් වෙනවා නම් වීරියෙන් යුක්තව විරිය අමාර්ගතව දල්හං ඒක වටිනවා මායයා පෙරදීමේ වීරියෙන් යුතුව ජීවත් වෙන එක වටිනවානේ ඉතින් ඔන්න ඔය විදියට ධම්මපදයේ ගාතාවක් අපෙන් අහලා තියෙනවා ඒකත් බලා ගන්න අනිවාර්යෙන් ඉතින් ඔයාලා ධම්මපදයේ ගාථා 20 පාඩම් කරගන්න ඕන මේ තුන්වෙනි කොටසෙන් උත්තර ලියනවා නම් ඊළඟට එතකොට එකත් හරි තුන දෙකත් හරිනේ එක ගාථාවේ අර්ථය ලියන්න සිංහාලෝවාද සූත්‍රේන සාමි සේවක යුතුයම් හා වගකීම් ඒව ලස්සනට උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න මෙහෙන් ඉතින් පාඩම් කරගෙන යන එක තමයි තියෙන්නේ නේ විස්තර කරන්න නෑ 10 නම් කරන්න මෙච්චර මේක ලියා දක්වන්න නේ සාමි සේවක යුතුයම් ලියා දක්වන්න මොනවද පුතේ සාමි සේවක යුතුයම් ඔව් ස්වාමියා විසින් තමන් යටතේ ඉන්න සේවකයාට මොනවද කරන්න එයාට සුදුසු රැකියාවක් දෙන්න ඕන නේ වයසක මිනිහෙට බර උස්සන්න දීලා හරියන්නේ නැහැ නේ සුදුසු රැකියාවක යොදවන්න ඕන ඊට පස්සේ බත් වැටු ලබලා දෙන්න ඕන බත් වැටු ලබලා දෙන්න සුදුසු රැකියාවක යොදවන්න ඕන බත් වැටු ලබලා දෙන්න ඕන ලෙඩ වුණාට පස්සේ බෙහෙත් හේත ගෙනල්ලා දෙන්න ඕන නේ රැක බලා ගන්න ඕන ගිලන් වුණාට පස්සේ උපස්ථාන කරන්න ඕන ඊට පස්සේ ආහාර පාන එයාලත් එක්ක බෙදා හදා ගන්න ඕන ආහාර පාන බෙදා හදා ගන්න ඕන තමන් සුදුසු කාලයේ විවේකම යවන්න ඕන අවුරුදු 80 පැනලත් ඒක වැඩේ තියාගෙන ඉන්නවනම් හොඳ සාමියෙක් නෙමෙයි ඒක නිසා සුදුසු කාලේ ආවට පස්සේ තමන් සේවයෙන් එයා විවේකම යවන්න ඕන ඉතින් ඔන්න ඔය පහ සාමියා විසින් සේවකයාට එතකොට සේවකයා විසින් සාමියාට මොනවද කරන්න ඕන ස්වාමියාට පළමුව පිබිදීම නිමිතයම සොරකන්න කිරීම කඩිසරව රැකියාවේ නිරත වීම ස්වාමියාගේ ගුණ වැයීම ගුණ වැයීම එතකොට සාමියාට කලින් පිබිදීම සාමියාට පසුව නිින්දට යෑම නේ ඒ කියන්නේ සොරකම් නොකිරීම සාමියාට කලින් පිබිදීම සාමියාට කලින් නිින්දට යෑම සොරකම් නොකිරීම උනන්දුවෙන් ක්‍රියා කිරීම සාමියාගේ ගුණ වර්ණනා කිරීමනේ තන තන සාමියාගේ ගුණ කියන්න ඕන එහෙම නැත්නම් හරියන්නේ නැහැ නේද අපි කියන්නේ ආපෝ මම වැඩ කරන තැන එක මෙන්න මේ වගේ මෙලෝ රහන්නේ නැහැ කිය කියන්නේ අපි කියන්නේ නේද හරි ඉතින් ඔන්න තුන්වෙනි කොටස ඒකේ හතර අවේලාවෙහි වීදි සංචාරය ආදීන සිංහාලෝවාද සූත්‍රය ඇසුරෙන් පෙන්වා දෙන්න අවේලාවේ පාර තුටේ ගියොත් එම් මොකද වෙන්නේ ඔව් උපද්‍රව නිසා මරණ බය පැමිණීම අඹුදරුවන් නොරෙකේ සොරුන් වස්තුව පැහැරගනී අන්‍යයන් විසින් සැකකිරීම වෙනත් අය සිදුකළ අපරාධවලට හසුවීම තම සම්පත් අනාරක්ෂිත වීම තම සම්පත් අනාරක්ෂිත වීම ඒකත් අර මං කිව්වාගේ එක එක පොත්වල එක එක විදියට තියෙන්න පුළුවන් නේද දැන් මම උසස් පෙළ කරපු කාලේ ඉඳලා ඉගෙන ගත්ත පොතේ තිබ්බේ
තමා අනාරක්ෂිත වීම. ඒ තමන් අනාරක්ෂිතයි රැයට එළියට යනකොට කොයිලාය පොළු පාරක් වදින්න බැරි නෑ. නේ ඊට පස්සේ මේ අනිත් හොරකමකට මාව අහු වෙන්න බැරි නෑ. නේ ඉතින් තමා අනාරක්ෂිතයි. ඊට පස්සේ අපි එළියට බහැලා ඉන්නකොට තමාගේ ගෙදර මිනිස්සු එහෙ අනාරක්ෂිතයි. මොකෙක් ඇවිල්ලා ගෙදෙට්ට ගෑණිගේ බෙල්ල මිරිකලා දාලා රත්තරන් බඩු ටික අරගෙන යයිද කියන්න බෑ. තමා අනාරක්ෂිතයි. ගෙදර අඹු දරුවන් අනාරක්ෂිතයි. වස්තුව අනාරක්ෂිතයි. නේ තමන්ගේ වස්තුව තමයිට පර්ස් එකේ තියෙන සල්ලි ටික අනාරක්ෂිතයි. රෑර පාරේ යනකොට මංකොල්ලකාරයෙක් ඉන්න පුළුවන්. ඒව අනාරක්ෂිත වෙනවා. ඊට පස්සේ පාපී ක්‍රියාවන්ට වැරදිකරුවෙක් වීම සැකකටයුතු වෙන්න පුළුවන්. නේ මොකක් හරි පාරේ හොරකමක් වෙලා තිබ්බොත් එම රෑයි හරියින් යනකොට පොලිසියට අරගෙන යන්න පුළුවන්. ඒකට සැකකාරයෙක් කියලා. එතකොට වැරදි ක්‍රියාවල් වලට පාපී ක්‍රියාවන් වලට සැකකරුවෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන් ගැන වැරදි කටකතා පැතිරෙන්න පුළුවන්. නේ මේ මේක මෙහෙම එකෙක් මේක ඉන්නේ මෙන්න මෙහෙ ඉඳලා මේ මේක ගණිකා නිවාසවලත් රෑ රෑ රින්ගනවා. ඒ අනුන්ගේ ගෙවල් වලට අපයින්ව මේක. ඒ වගේ වැරදි කටකතා සමාජයේ පැතිරෙන්න පුළුවන්. බොහෝ දුක් විඳීමට සිදු වෙන්න පුළුවන්. තියන්නේ වගේ කරුණු කාරණා ටිකක් තියෙනවා. අවේලාවේ වීදි සංචාරය කරොත් මේකට ලැබෙන ආදීනව සූත්‍රය ඇසුරෙන් පෙන්වා දෙන්නනේ. ඉතින් ඔය 7 ටිකක් විස්තර කරන්න තියෙන්නේ. අර මං කිව්වා වගේ රැයකට එළිය යනකොට තමාන ආරක්ෂිතයි. තමන්ට මොන වගේ කරදරයක් සිද්ධ වෙයිද කියන්න බෑ. නේ ඒ වගේම තමයි පවුලේ අයහෙන් අනාරක්ෂිතයි වගේ විස්තර කරන්න. හරි. ධන පරිහරණය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් පුද්ගල යහපත උදෙසා යොදාගත හැකි ආකාරය පෙන්වා දෙන්න. ධන පරිහරණය. අපි ධනය භාවිතා කරන්න ඕන ආකාරය පුද්ගලයාගේ දියුණුවටනේ. පුද්ගල යහපත උදෙසා යොදාගත හැකි ආකාරය. ධන පරිහරණය ගැන ඉගැන්වීම් කියමු බලන්න. ඔව් කොහොමද බුදුහාමී තියෙන්නේ ධනය පරිහරණය කරන්න ඕන කියලා? මොනවද සූත්‍ර, මොනවද කරුණු? නියංග පජ්ජ සූත්‍රයේ සමජීවි කතා කියලා තියෙනවා. අයවැය සමව පවත්වාගෙන යා යුතු කියලා. අයවැය සමව පවත්වාගෙන යා යුතුනේ සමජීවි කතා. හරි. ඊට පස්සේ සිංගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා මේ ධනය පියදම් කර යුතු ආකාරය පිළිබඳ හතරක් නේ. ඒකේන භෝගේ බුඤ්ජයනේ. ඒකේන භෝගේ බුඤ්ජය සිංගාලෝවාද ඒ කාරණයක් ගන්න පුළුවන් ධන පරිහරණය. තව පත්තකම්ම විභංග සූත්‍රයේ තිනවා අත්තානං සුඛේති ජිනේති මාතා පිතරේ සුඛේති ජිනේති දාසකම්ම කාරා පුරිසෝ සුඛේති ජිනේති ඥාතා මිත්තේ සුඛේති ජිනේති. ඒ විදිහට ධනය වැය කරන්න ඕන විදිහ උගන්වලා තිනවා. අන්න එතකොට පත්තකම්ම සූත්‍රය කියලා කිව්වේ නේ. ඔන්න බලන්න පත්තකම්ම සූත්‍රය. එතකොට අත්තානං සුඛේති ජිනේති නෙමෙයි පුතේ පිනේති ඈ. බලමු අපි ඔය කාරණයම රාසිය සූත්‍රයේ තියෙනවා. බලමු ටිකක් වෙලා යයිද කියලා හොයාගන්න.
රාසිය සූත්‍රය නැති අත්තානං සුකේති පිනේති න සංවිභජති න පුඤ්ඤානි කරොන්ති න ඉද ගාමානි එකච්චෝ කාමභෝගී ධම්මානු ධම්මෝ විදියට මහා ලොකු විස්තරයක් යටට තියෙනවා. සුකේති පිනේති ඈ පයන්න පිනවනවා කියන එකනේ. එතකොට රාසිය සූත්‍රයේ තියෙන ඔය කාරණයම තෝකම ගන්න පුළුවන් පත්තගම්ම සූත්‍රයේ. එතකොට ඒක තියෙනවා. හරි. තව පරාභව සූත්‍රයේදී යමෙක් විශාල ධන සම්පත්තිපේදී තමන් විතරකින් සැප විඳී නම් ඔහු පරිහානියට පත්වන බව සඳහන්. එතකොට ඒක ධන පරිහරණයට ධන පරිහරණය පිළිබඳ ඔව් නැත්නම් විනාශ වෙනවා කියන්නේ කියන්නේ ඔව් යහපත් පරිහරණය ධනය නිවැරදිව පරිහරණය කරන්න ඒක යොදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකෙම තියෙනවා අයිති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ජයෝ නරෝනේ ස්ත්‍රීන්ට සුරා වෙල් ස්ත්‍රීන්ට සුරාවට සූදට ලොල්ුණාට පස්සේ ධනය පිරිහෙනවා කියලා. හරි ඒක ගන්නත් පුළුවන්. තව පංචබලි පංච බලි සංකල්පය ධන පරිහරණය. ඔව් ඥාති බලි අතිති බලි දේවතා බලි පත්තකම්ම සූත්‍රයමයිනේ. පත්තකම්ම සූත්‍රය පංච බලි පංචබලි සංකල්පය තමන් හම්බ කරගත්ත දේ ඥාතීන්ට දෙන්න ඕන, ආගන්තුකයන්ට දෙන්න ඕන, ආගමට දෙන්න ඕන, ඒ දෙවියන්ට පින් දෙන්න ඕන, රජයට බදු දෙන්න ඕන, ඒ විදියට තමයි වියදම් කරන්න ඕන. තව වියග්ගපජ්ජ සූත්‍රයේම උදුම්බර කාදික සහ දද්දුමාරික කියන උපමා දෙක. වියග්ගපජ්ජ සූත්‍රයේ ඕක භෝගේ සංහර මානස්ස බඹරස්සේව ඉරියතෝ භෝගා සම්නිචයන් යන්ති මොම්මිකෝපචීයති. හරි වියග්ගපජ්ජ සූත්‍රයේ අරක තමයි සිංහලෝවාදී. උදුම්බරික කාදික අජද්දු මාරික. උදුම්බරික කාදික කියන්නේ අපිට අවශ්‍ය දේ කඩා ගන්න වෙනුවට ගහටම පොළු ගහලා නේද තියෙන ගැට මල් රේණු ඔක්කොම හලලා විනාශ කරන්නේ නැතුව අපිට අවශ්‍යක විතරක් කඩා ගන්න ඕන. අජද්දු මාරික කියන්නේ නොකා නොබී මැරෙන්න හොඳත් නෑ කියන එකනේ. හරි සමව ඒ දෙක පවත්වාගෙන යන්න ඕනේ. කියන්නේ පෙරේත වෙන්න හොඳත් නෑ, අනවශ්‍ය විදියට වියදම් කළා පරිහානියපත් වෙන්නත් හොඳ නෑ නේ. ඒකත් අර සමජීවී කතාව වගේ තමයි සමානව පවත්වාගෙන යන්න ඕනේ. හරි තව තමන් උපයපු ධනය අර තණ්හාවෙන් රැස් කරගෙන ඉන්න එක රකුසන් අරක් ගත්ත විලකට සමාන කර දැක්වීම. ඔව් අපුත්තක සූත්‍රය නේ. අපුත්තක සූත්‍රය අපුත්තක සූත්‍රය ඒ සූත්‍රයේ සඳහන් වෙනවා කොසොර රජතුමාට දවසක් භාණ්ඩාගාරයට එනවා බඩු පුරෝපු කරත්ත මහා ගොඩක්. අයිතිකාරයෙක් නෑ, මිනිස්සයා මැරිලා ගෑනු කෙනෙක්. ඊට පස්සේ කොසොර රජතුමා බුදුහාමට ගිහිල්ලා කියනවා බුදුහාමරණේ අදනම් රාජ භාණ්ඩාගාරයට සල්ලි ටිකක් ආව, පට්ටම පට්ට භාණ්ඩ ටිකක් නේ, තිත්තරන් රත්තරන් බඩු, මේ ගෑණි හැබැයි කිසිම දෙයක් කාලා බීලා නෑනේ, ඇඳපු රෙද්ද හිල් තුන හතරක් මේ කාපු හාල් අන්තිම බාල හාල් කොහේවත් කාටවත් සතයක් දීලා නැහැ, ළමයි තුත් නැහැ අනාගතේ බාර දෙන්න, කොම පෙරේත කමට එකතු කරගෙන ඉඳලා ඔවුන් මැරිලා ගිහිල්ලා. බුදුහාඳුර දේශනා කරනවා රයිතුමනි ඒ වගේ අය හරියට රකුසන් අරක් ගත්ත විල් වගේ කාටවත් ප්‍රයෝජනයක් නැහැ. රකුසෙක් ඉන්නවා කිව්වොත් අපි බහින්නේවත් නැහැ, වතුර ඩිංගක් අම්බොන්නේ නැහැ.
හැබැයි බුදුහාඳුර දේශනා කරනවා අනිත් පැත්තට දන් දෙන අය පින් කරන අය රකුසන් අරක් නොගත්ත විල්ලගේ ඕන කෙනෙක්ට ඇවිල්ලා කාලා බීලා නාලා යන්න පුළුවන්. හරි. අපුත්තර සූත්‍රය. තව ඔව් තව කාරණා තියෙනවා. ඒකේන භෝගී පුංජයෝ ගන්න පුළුවන් ඈ. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ කුල පුත්‍රයේ භෝගයන්ගේ අයද දෙන භෝගයන්ගේ වැයද දෙන ඉත අඩු නො වූ අයද ඉත අඩු නො වූ වැයද ඇතිව අයවැය සමපවත්තාගත යුතුය. අත්තගෙන යන්නනේ. ඔව්. සමජීවි කතාවට ගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි ඉතින් කොහෙන් කරකැව්වත් තියෙන්නේ. ඉතින් මේ ඔය කර්ම කාරණා ටික තමයි පංච බලි සංකල්පනේ ඔය විස්තර කරනකොට මේවා දැන් මෙහෙම තිබුණාට මේ විස්තර කරනකොට පිටු හතරක් විතර මේ ටිකම ඇවිල්ලා ඇති ඔයාලා මේ ටික විස්තර කරලා ලිව්වොත් එම භෝගේ සංහර මානස්ස ඔව් භෝගේ සංහර මානස්ස මංගලස්සේ විරියතෝ භෝගා සංනිචයන්ති වම්මිකෝ උපජී ඒකෙන් තියෙන්නේ වියදම් කරන එක නෙමෙයි ඈ භෝගා සංහර මානස්ස එකතු කරන එක ධනෙ කොහොමද එකතු කරන්න ඕන හරියට වේ යතුඹස බඳින්න වගේ මා බබරා මලෙන් රොන් ගන්න වගේ අපි මේ කතා කරන්නේ වියදම් කරන හැටිනේ ඒකට එකතු කරන ඒවටත් වෙනමම සෙට් එකක් තියෙනවා ඒ ටික වෙනම පාඩම් කරගන්න වියදම් කරන ඒවට වෙනම ටිකක් තියෙනවා ධන කලමනාකරණය භෞතික සම්පත් කලමනාකරණය කියලා වෙනම ටිකක් තියෙනවා ඒ කොටස් තුන පටලවා ගන්න එපා වෙන වෙනම පාඩම් කරගන්න හරි හරි නේද තුන්වෙනි කොටස හරි එතකොට අපි මේ දෙවෙනි කොටස හවස කතා කරනවා මේ කරපු උදේ කාමේ මේ කරපු පාඩම් ටික ඇතුලේ ඔයාලට මොන හරි ගැටලුකාරී තැනක් තියෙනවද ලිහා ගන්න තියෙන තැනක් එම මොන හරි නොතේරෙන තැනක් එම ඈ සර් අපිට මෙන්න මෙහෙමයි මේ කෑල්ලේද කියලා තිබුණේ හැබැයි මෙන්න මේක මේ සර් ඉගැන්නුවේ මෙහෙමනේ ඒ වගේ මොකක් හරි දිනනවා නැත්නම් අපිට ත්‍රිපිටකය බලලා ඒක ගැන තහවුරු කරගන්න පුළුවන් හරියට නේද එහෙනම් මොන හරි තියනවද නැත්නම් උදේ කතා කරපු ටික සැටිස්ද අවුලක් නැද්ද තේරුණාද නිකන් ඇත්තෙත් නැත නැත්තෙත් නැත වගේද मुल मता කර්ම වලනේ සූත්‍රයේ මුල මතක් වෙන්න ඕන සූත්‍රයේ මේ කර්ම තියෙන්නේ මොකේද මේ කර්ම තියෙන්නේ මොකේද ඒ ටික පාඩම් වුණොත් තමයි අපිට සාර්ථක උත්තරයක් උනා නැත්තම් අර පිටු ගණන් වැල්ලට aran ලිව්වට කිසි තේරුමක් නැහැනේ සමහර අය කියනවා බය ලියලා ඉලගෙනවා මල් ලිව්වා මචං පිටු 75ක් ආයේ ඉතින් නියමෙට තියෙන්න ඕනේ ඒකේ ප්ලස් තියෙන්න ඕනේ ආයේ උත්තර රිසල්ට් එනකොට රීකනෙක්ෂන් දානවා මේක වෙන්න බෑ මම මෙච්චර ලිව්වා මට මේක හරියන්නේ නැහැ මට ඒක තියෙන්න ඕනනේ බැලින් නලියල් තියෙන්නේ වෙන මොකද ජාතක කතාවක් පිටු ගණන් ජාතක කතා ලිව්වට වඩා නෑ අවශ්‍ය කරුණු ටික උත්තරේ ඇතුලේ නැත්තම් ඉතින් මේ වගේ පොයින්ට් ටිකක් මතක තියාගන්න උත්තරේ ලියන්න 12යි අපි කීයටද ගාමාරනේ මම කියන්නම් 12:00ට හෝ ඔයාලට ඉන්ටර්වල් එක ටිකක් වැඩියෙන් ඕනද බලලා මම කියන්නම් කොහොම හරි 12:00ට දෙවනි කොටස පටන් ගන්න සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්න හැමෝම එහෙනම් ඉන්ටර්වල් එකක් ගමු නේද ළමයි වෙන දාත්ම ටග් ගාලා ගිහිල්ලා ඉන්ටර්වල් එකක් අරගෙන එන්න කාලා බීලා ඔක්කොම ටික කරගෙන එන්න ඈ